අයිබෝවන් අපි අද බලමු මේ ආනත ප්‍රක්ෂිප්ත ආනත ප්‍රක්ෂිප්ත අපි එදා කතා කරේ මීට කලින් කතා කරේ මේ සිරස් වස්තුව ප්‍රක්ෂේපණය කරන ආකාරය ඒ විදිහට මේ විදිහට අපි වස්තුවක් අපට පුළුවන් සිරස් ඉහළට ප්‍රක්ෂේපණය කරන්න අපි යම්කිසි වස්තුවක් අපට පුළුවන් සිරස් ප්‍රක්ෂේපණය කරන්න සිරස් ප්‍රක්ෂේපණය කළොත් ඒ වස්තුව උපරිම උසකට ගිහිල්ලා ආපහු හැරිලා නැවත වරක් අර ප්‍රක්ෂේපණය කරපු මුල් ස්ථානයටම එනවා. එම ප්‍රවේගයෙන්ම ආපහු එම ස්ථානයටම වැටෙනවා. අපි මේ වස්තුව ප්‍රක්ෂේපණය කරන්නේ මේක පොළව නම් මේ පොළවට ලම්බකව ඉහළට තමයි අපි ප්‍රක්ෂේපණය කරන්නේ. හරියටම මෙතන කෝණයේ අංශක 90ක් එනවා. මේ විදිහට අපිට ප්‍රක්ෂේපණය කළොත් අපි කියලා කියනවා වස්තුවක් අපි ප්‍රක්ෂේපණය කරන්නේ සිරස් ඉහළට. අපට පුළුවන් මේ වස්තුවම අපට පුළුවන් ආනතව ප්‍රක්ෂේපණය කරන්න. يعني තිරස එක්ක යම්කිසි කෝණයක් සාධන ආකාරයක අපට පුළුවන් ප්‍රක්ෂේපණය කරන්න. අපි හිතමු මෙන්න මේ විදිහට මේක තමයි තිරස් තලය. මේක තමයි තිරස් තලය. අපි යම්කිසි වස්තුවක් තියෙනවා. ඒ වස්තුව තිරසට yang kisi koneking ana to prakshepane karana menne me vidiyata prakshepane karana me vidiyata prakshepane kalot me vastu api thum u kena pravegayekin prakshepane karanne kiyala api me vastu u kena pravegayekin api prakshepane karai ekaota me u kena pravegaya apata puluwan ekinekata lambaka samrachaka dekakata vibhedane karanna මම මෙයව තිරසට විභේදනය කළොත් තිරස් දිශාවට මේ ප්‍රවේගයේ විභේදනය කළොත් මට ලැබෙනවා u cos theta කියලා. මෙයව මම සිරසට විභේදනය කළොත් මට ලැබෙනවා u sin theta කියලා. තිරසට විභේදනය කරා තිරසට විභේදනය කළොත් u cos theta සිරසට විභේදනය කරනවා. එතකොට අපිට ලැබෙනවා u sin theta කියලා. හරි. අපිට මේ විදිහට අපිට ලැබෙන්නේ. මේ පැත්තට u මේ කෝණය theta වෙනවා. එම නිසා මේ පැත්තට විභේදනය කළොත් u cos theta මෙහාට විභේදනය කළොත් u sin theta වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙයව චලිත වෙන්නේ ගමන් කරන්න මෙන්න මෙවැනි ගමන් මාර්ගයක. අපි කියලා කියනවා මේ වගේ ගමන් මාර්ගයක් අපි හඳුන්වනවා පරාවලයික ගමන් මාර්ගයක් කියලා. පරාවලයික ගමන් මාර්ගයක්. පරාවලයික අපි කියන පැරබොලික් කියලා. පැරබොලික් ආකාරයට ගමන් කරනවා. ඒකට හේතුව තමයි මෙයා මේ විදිහට ආනත මේ විදිහේ පරාවලයික මාර්ගයක ගමන් කරන්න හේතුව තමයි මෙයාගේ මේ u cos theta කියන සංරචකය නිසා මේ වස්තුව තිරස්ස ගමන් කරනවා. මෙතනින් ගමන් කරන වස්තුව තිරස්ස ගමන් කරනවා. u sin theta කියන සංරචකය නිසා සිරස්ස උඩට ගමන් කරනවා. ඒකල කියන්නේ මෙයාගේ ගමන් මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි තිරස්ස ගමන් කරනවා. අනිත් එක තමයි මෙයා සිරස් ඉහළට ගමන් කරනවා. ඒකට මෙයාට තියෙනවා තිරස් චලිතයක් තියෙනවා. මේ පැත්තට තිරස් චලිතයක් තියෙනවා. ඒ වගේම උඩට තියෙනවා සිරස් චලිතයක්. මෙයාගේ තිරස් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ තිරස් ප්‍රවේගය සෑම විටම නියතයි. ඒකට හේතුව තමයි අපි මෙයාව අපි මේ විදිහට ආනත වෙවිසි කළොත් එහෙම අපි දන්නා ගුරුත්වජ ත්වරණයේ තියෙන පල්ලෙහාට ගුරුත්වජ ත්වරණයේ තියෙන පල්ලෙහාට ඒ කියන්නේ ගුරුත්වයේ දෙසට ෘතුවිය දෙසට බලයක් ක්‍රියා කරනවා මේ බලය ක්‍රියා කිරීම නිසා මෙයාගේ ප්‍රවේගය ඒ කියන්නේ මේ u sin theta කියන ප්‍රවේගය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා ක්‍රමයෙන් අඩු වෙනවා උඩට ගමන් කරනකොට හරි මේ ප්‍රවේග සංරචකය අඩු වෙනවා මේ ප්‍රවේග සංරචකය අඩු වෙනවා හැබැයි තිරස් ප්‍රවේගය සෑම විටම නියතයි. මේ තිරස් ප්‍රවේගය සෑම විටම නියත වෙනවා. මෙයා u cos theta නා මෙයා q cos theta නා මේ ප්‍රවේගය නියතයි. මොකද ඒකට හේතුව තමයි තිරස් දිශාවට මෙයාට ත්වරණයක් නැහැ. තිරස් දිශාවට ත්වරණයක් නැති නිසා මේ u cos theta කියන ප්‍රවේගය සෑම විටම නියත වෙනවා. නමුත් u sin theta කියන සංරචකයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. ඊට පස්සේ උපරිම උසේදී මෙයාට තියෙන්නේ u cos theta කියන ප්‍රවේගය විතරයි.
ප්‍රවේගය සිරස් ප්‍රවේගය ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන ගිහිල්ලා මෙතෙන්දි ප්‍රවේගය ශූන්‍ය වෙනවා. එතකොට මෙතෙන්දි මෙයාට ප්‍රවේගයක් නැහැ. මෙයා මෙතෙන්දි මෙයාගේ සිරස් ප්‍රවේගය ශූන්‍යයි. ඊට පස්සේ මෙතෙන්දි මෙයා හැරෙනවා. මෙයා අනිත් පැත්තට හැරෙනවා. මෙයා අනිත් පැත්තට හැරෙනවා. මෙයා අනිත් පැත්තට හැරෙනකොට මෙයාගේ සිරස් ප්‍රවේගය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. සිරස් ප්‍රවේගය ක්‍රමයෙන් වැඩි වෙනවා. සිරස් ප්‍රවේගයේ ක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට මෙතෙන්දි තමයි මෙයාට උපරිම සිරස් ප්‍රවේගයක් තියෙන්නේ. හැබැයි සිරස් ප්‍රවේගයේ හැම වෙලාවෙම නියතයි. සිරස් ප්‍රවේගයේ සෑම විටම නියතයි. ඒක u cos θ. එතන u cos θ, මෙයාට u cos θ. මේ විදිහට මෙයාගේ සිරස් ප්‍රවේගයේ නියත වෙනවා. හැබැයි සිරස් ප්‍රවේගයේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. මම ඕගොල්ලන්ට පේන ඇති මම මෙතන මේ සිරස් ප්‍රවේගයේ සංරජකයේ අඳිනකොට ඒ දෛශිකය මම විශාල වෙන හැටියට ඇඳලා දෙන්නේ. ඒ දෛශිකයේ අර විශාලත්වය වැඩි වෙනවා. ඉන්න ඉන්න කාලයත් එක්ක වැඩි වෙනවා. නමුත් තිරස් ප්‍රවේගයේ සෑම විටම නියතමන විදිහට තමයි මම මේ දෛශිකය ඇඳින්නේ. එතකොට මම ඔයගලන්ට පේනවා ඇති මම දැන් මේ ඇඳලා තියෙන එකේ මේ දෛශිකය නියතයි. තිරස් දෛශිකය නියතයි. හැබැයි සිරස් දෛශිකය සිරස් එකේ විශාලත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ක්‍රමයෙන් අඩු වෙනවා. මෙතෙන්දි බිඳුව එනවා. ආපහු අනිත් පැත්තට හැරෙනවා. ප්‍රවේගය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. මම මේකේ සම්ප්‍රයුක්ත ඇන්දොත් එහෙම මේ සම්ප්‍රයුක්ත ඇන්දොත් මේ කියන ලක්ෂයේදී ප්‍රවේග සංතතිකයේ සම්ප්‍රයුක්තය මේට වඩා තිරස් දිශාවට ඒ සම්ප්‍රයුක්තය නැමිලා තියෙන මේ ස්පර්ශී දිශාව ඔස්සේ යන්නේ. මෙහෙම යන්නේ. එතකොට මෙතෙන්ද වඩා මෙතෙන්දී පොඩ්ඩක් මෙහෙම තිරසට නැමිලා මෙතෙන්දි ප්‍රවේගයේ සිරස් සංකල්පයේ ප්‍රවේගය අඩුයි මෙයා නියතයි ඒ නිසා සම්ප්‍රයුක්තය මේ තිරස් දිශාවට නැමෙන්න ඕනේ මේ නිසා සම්ප්‍රයුක්තය ඔන්න ඔයා කරදී මෙහෙම ගියා මේ පැත්තට ගියා මෙයා මෙහාට ගියා ඔන්න ওই විදිහට ක්‍රමක්‍රමයෙන් නැමිලා යනවා මෙතෙන්දි අපි දන්නවා තිරස් ඊට පස්සේ මෙතෙන්දි මං සම්ප්‍රයුක්තය ඇඳුත් මේ දෙකේ මෙහෙමයි යන්නේ මෙතෙන්දි ඇඳුත් මේ වගේ යනවා මෙතෙන්දි ඇඳුත් ඔන්න ඔහොම යනවා එතකොට මෙන්න මේ ආකාරයට තමයි යගේ සම්ප්‍රයුක්තය ගමන් මේ සම්ප්‍රයුක්තය අපි අඳින්නේ ওই විදිහට මේ පැත්තට u cos θ එනවා එතකොට මෙතෙන්දී අපි දන්නවා මෙතෙන්දී ඇත්තටම මේ පොළවේ වදින ප්‍රවේගයයි ප්‍රක්ෂේපණය කරපු ප්‍රවේගයයි සමාන වෙනවා මෙතෙන්දී මම ප්‍රක්ෂේපණය කරේ u කියන ප්‍රවේගයේ ඒ නිසා මෙයා පොළවේ වදින්නේ u කියන ප්‍රවේගයේ එතකොට මෙන්න මේ කෝණයේ θට සමාන වෙනවා එතකොට මෙතන ප්‍රවේගය වෙනවා මෙතන මේ වදින ප්‍රවේගයේ සිරස් සංකටකේ වෙන u sin θ. හරි ඔන්න ඔය ආකාරයට තමයි තිරසක ආනතව අපි යම් කිසි වස්තුවක් ප්‍රක්ෂේපණය කළොත් එයාගේ ගමන් මාර්ගය ලැබෙන්නේ මේ ආකාරයෙන්. මෙයා u කියන ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරා තිරස් සංකටකේ u cos θ සිරස් සංකටකේ u sin θ මෙයා යනවා මෙහෙම පරාවලයික ගමන් මාර්ගයක එතකොට තිරස් සංරචකයේ u cos θ වෙනවා එතන තියෙන u cos θ මෙතනත් u cos θ මේ දිගට මේන්නේ u cos θ හරි ඊට පස්සේ ඔයගලන්ට පේනවා සම්ප්‍රයුක්තය මේ අතට නැමි නැමි ගමන් කරනවා අපි එහෙමනම් ඔය ටික ලියාගෙන මේක ඇඳගමු පොඩ්ඩක් ඉන්න පොඩි නෝට් එක තියෙන නෝට් එක ලියලා අපි ඇඳගමු එයා ගන්න මේ විදියට වස්තුවක් තිරසට ආනතව වස්තුවක් තිරසට ආනතව වස්තුවක් තිරසට ආනතව ප්‍රක්ෂේපණය කළ විට ප්‍රක්ෂේපණය කළ විට පරාවලයික පතයක ගමන් කරයි පරාවලයික පතයක ගමන් කරයි වස්තුවක් තිරසට ආනතව ප්‍රක්ෂේපණය කළ විට පරාවලයික පතයක අපි කියලා කියනවා පැරබොලික් කියලා. කියලා කියන්නේ පැරබොලික් කියලා. එහෙම නැත්නම් පරාවලයික පතයක ගමන් කරයි. ගුරුත්වජ ත්වරණයේ බලපෑම නිසා ගුරුත්වජ ත්වරණයේ බලපෑම නිසා සිරස් ප්‍රවේගය කාලය සමග වෙනස් වන අතර
සිරස් ප්‍රවේගය තාලය සමග වෙනස් වන අතර සිරස් ප්‍රවේගය තාලය සමග වෙනස් වන අතර සිරස් ප්‍රවේගය තාලය සමග වෙනස් වන අතර උපරිම උසේදී උපරිම උසේදී උපරිම උසේදී සිරස් ප්‍රවේගය ශූන්‍ය වේ සිරස් ප්‍රවේගය ශූන්‍ය වේ උපරිම උසේදී සිරස් ප්‍රවේගය ශූන්‍ය වේ උපරිම ප්‍රවේගය ශූන්‍ය වේ නමුත් තිරස්ස ගුරුත්වයේ බලපෑමක් නැති නිසා නමුත් තිරස්ස ගුරුත්වයේ බලපෑමක් නැති නිසා නමුත් තිරස්ස ගුරුත්වයේ බලපෑමක් නැති නිසා තිරස් ප්‍රවේගය මුළු චරිතය පුරාම නියතව පවතී තිරස් ප්‍රවේගය මුළු චරිතය පුරාම නියතව පවතී එකල මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න මේක ඇඳ ගන්න මේක ඇඳ ගන්න බලන්න පේනවා මම මෙතෙන්දී මේ වස්තු ප්‍රක්ෂේපණය කළේ U කියන ප්‍රවේගයෙන් දැන් ප්‍රක්ෂේපණය කළේ U කියන ප්‍රවේගයෙන් U කියන ප්‍රවේගය අපිට පුළුවන් සංරචක දෙකකට බෙදන්න එකක් අපි මේක තිරසට විභේදනය කළොත් U cos theta තිරසට විභේදනය කළොත් U sin theta U cos theta කියන සංරචකයේ වෙනස් වෙන්නේ නැහැ ඒක හැම වෙලාවෙම නියතයි හැබැයි U sin theta කියන සංරචකය වෙනස් වෙනවා උඩට යනකොට U cos theta කියන සංරචකය U sin theta කියන සංරචකය ක්‍රමක්‍රමයෙන් අඩුවෙලා බිඳුව අඩුවෙලා මෙතෙන්දි බිඳුව වෙනවා මෙතෙන්දි බිඳුවයි ඊට පස්සේ U cos theta හැම වෙලාවෙම නියතයි ඊට පස්සේ පල්ලෙහාට එන්න එන්න ප්‍රවේගය වැඩි වෙනවා අර ගැටෙන ස්ථානයේදී මෙතන U sin theta වෙනවා මේ පැත්තට U cos theta වෙනවා සම්ප්‍රයුක්තේ U වෙනවා ඔබ විදියට තන U cos theta U cos theta මේ විදිහට ගන්න පල්ලෙහාට එනකොට U cos theta එනවා මෙතන U sin theta එනවා
සිරස් ප්‍රවේගය වෙනසක් නැහැ. සිරස් ප්‍රවේගය එන්න එන්න වැඩි වෙනවා. සිරස් ප්‍රවේගය මෙතෙන් සෝරි මේ උඩට යනකොට සිරස් ප්‍රවේගය වැඩි වෙනවා. ඊට පස්සේ උඩ මුදුනටම ගියාට පස්සේ ප්‍රවේගය ශුන්‍යයි. ප්‍රවේගය ශුන්‍ය වෙලා පල්ලෙහාට එනකොට නැවත ප්‍රවේගය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙගෙන යනවා. ප්‍රවේගය ක්‍රමයෙන් වැඩි වෙගෙන ගිහිල්ලා ඉතින්දී ප්‍රවේගය උපරිම වෙනවා. ගොලන්න පේනවා ඇති මේ ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි අපි සැලකුවොත් එහෙම අවසාන ලක්ෂයේ ආරම්භක ලක්ෂයේ තිරස්සා සිරස් ප්‍රවේග මේ නියත අගයක් ගන්න. ඒ වගේම මෙයා මේ මං ගන්නම් මෙතන ආරම්භක ලක්ෂයේ A කියලා මේ අවසාන ලක්ෂයේ මං ගන්නම් B කියලා. ඔය A හා B ලක්ෂ අතර තියෙන තිරස් දුර අපි හඳුන්වනවා තිරස් පරාසය කියලා. මේක අපි හඳුන්වනවා තිරස් පරාසය කියලා. ඒකට R කියන එක අපි දක්වන්නේ තිරස් පරාසය. ඒ වගේම අපි ගත්තන් පස්සේ මෙන්න මේ උස උපරිම උස අපි දක්වන්නේ කැපිටල් H වලින්. ප්‍රවේගය ශුන්‍ය වන මේ උස අපි දක්වන කැපිටල් H වලින්. ඒතකොට H කියලා කියන්නේ උපරිම සිරස් උස. උපරිම සිරස් උස. උපරිම සිරස් උස තමයි කැපිටල් H කියලා කියන්නේ. ඒක සටහන් කරගන්න R කියලා කියන්නේ තිරස් පරාසය. H කියලා කියලා කියන්නේ උපරිම සිරස් උස. දවට ඔගොල්ලන්ට පේනවා මේ මේ ප්‍රක්ෂිප්තයක් කියලා කියන්නේ සිරස් ප්‍රවේගය සහ තිරස් ප්‍රවේගය කියන මේ චලිත දෙකක එකතුවක්. තිරස් ප්‍රවේගය සහ සිරස් ප්‍රවේගය සහිත චලිත දෙකක එකතුවක් තමයි ප්‍රක්ෂිප්තයක් කියලා කියන්නේ. එතකොට ඔය ප්‍රක්ෂිප්තේ අපිට පුළුවන් උපරිම උස සොයන්න. එයාගේ අපිට අපි හිතමු අපිට තියෙනවා කියලා උපරිම උස සොයන්න. උපරිම උස සෙවි. අපිට උපරිම උස සොයන්න ඕනේ. දැන් අපි සැලකන මේ උපරිම උස දක්වා චලිතය මං ගන්නම් මේ ලක්ෂයේ A මෙතන ලක්ෂයේ මං ගන්නම් B කියලා. B කියලා නේ C කියලා ගන්න. හරි. උපරිම ලක්ෂයේ C මේ ලක්ෂයේ මං ගන්නවා B කියලා. මං සැලකන උපරිම ලක්ෂයේ දක්වා චලිතය සැලකනවා. A සිට C දක්වා චලිතය. A සිට C දක්වා චලිතය මං සැලකනවා. A සිට C දක්වා චලිතය. මෙතෙන්දී ඔගලන්න පේනවා මේ මන් සිරස් චරිතය මන් සැලකේ සිරස් චරිතය මේ පැත්තට තියෙන චරිතය ආරම්භක ප්‍රවේගයේ u වලගේ සමානයි u sin θ. එතකොට මෙයාගේ අවසාන ප්‍රවේගයේ v ආරම්භක ප්‍රවේගයේ u sin θ අවසාන ප්‍රවේගයේ v මෙයා යන්නේ ගුරුත්වජ ත්වරණයට එරෙහිව. එතකොට a වලගේ ඍණ g වෙනවා. එහෙමනම් අපිට හොයන්න පුළුවන් මේ h වලගේ මම මෙයාට යොදනවා v වර්ගයේ සමානයි u වර්ගයේ ධන 2as. මම යොදන්නේ සිරස් ඉහළට. මේ වස්තුවේ චලිතය සඳහා a සිට c දක්වා චලිතයට මම යොදනවා v වර්ගයේ සමානයි u වර්ගයේ ධන 2as කියන සමීකරණ. මේක දැම්මොත් v වර්ගය කියලා කියන්නේ බිඳුවයි. අවසාන ප්‍රවේගයේ බිඳුවයි. u වර්ගය කියලා කියන්නේ u sin θ සම්පූර්ණ එකේ වර්ගය. ඍණ ඍණ එනවා මොකද මෙයා උඩට යනකොට ගුරුත්වජ ත්වරණයේ තියෙන පල්ලෙහාට ඍණ 2යි g වරක් s s කියලා කියන්නේ h ද. මෙයා යන උපරිම උසට මේක ලියනවා මම කැපිටල් h කියලා. දැන් මට h හොයන්න ඕනේ. මම මෙතන ලියන්නම් ඊට පස්සේ. ඍණ 2යි g h මං ගන්නවා වම් අත පැත්තට. එතන ඍණ 2යි gh සමානයි u වර්ගය sin වර්ගයේ θ. u වර්ගය නා මෙතන මෙතන නා sin θ වල වර්ගය කියලා කියන්නේ sin වර්ගයේ θ. ඒක සමානයි 2යි gh. ඒකල මම h උක්ත කරනවා. එතකොට එනවා h වලගේ සමානයි u වර්ගය sin වර්ගයේ θ බෙදීම 2යි gh. එහෙනම් උපරිම උස සඳහා එන සමීකරණය වෙන්නේ මේකයි. ඊට පස්සේ උපරිම උස සෙවීම කියලා දාලා මේක සටහන් කරගන්න. උපරිම උස අපි ඔය ආකාරයට හොයන්න. මේක සටහන් කරගන්න.
u වර්ගයේ sin වර්ගයේ theta බෙදීම 2යි කියලා. U වර්ගයේ sin වර්ගයේ theta බෙදීම 2යි කිය මේක ගන්න. හරි ඇති නේද? ඊට පස්සේ අපි බලමු උඩරෙම උස නැගීමට ගත වෙච්ච කාලය සයන්. උඩරෙම උස නැගීමට ගත වෙච්ච කාලය. ඔයන්න ඕනේ අපිට. පරිම උස නැගීමට ගත වෙච්ච කාලය. තෝ කාලයේ සෙවීම. බලමු කොහොමද හොයන්නේ කියලා. මෙවන් ඉතින්දී සලකනවා ඒ සිට සීතෙක් චලිතේ. ඒ සිට සීතෙක් චලිතේ සලකන දැන් තමයි යොදනවා v සමාන u ධන at. v හොයන්න තියෙන්නේ මම සලකන්නේ සිරස් ඉහළට. v කියලා කියන්නේ බිංදුවයි. u කියලා කියන්නේ මෙයාගේ ආරම්භක ප්‍රවේගය. මෙයාගේ ආරම්භක ප්‍රවේගය u sin θ වෙනවා. ඍණ a වරක් θ. ඒ කියලා කියන්නේ g g වරක් θ වෙනවා. මේකෙන් අපි t උක්ත කරගන්න. මෙතන මම කියන්න මෙතන t සමානයි u sin theta බෙදීම g. t කියලා කියන්නේ u sin theta බෙදීම g. එක සටහන් කරගන්න මෙයාගේ t වලගිය සමානයි u sin theta බෙදීම g වෙන. u sin theta බෙදීම g. මම මේක මකන්නම්. මේක තව කොටස් ටිකක් තියෙන අපි අලුත් පින්තූරයක් ඇඳලා අපි ඉතුරු කොටස් ටික කරමු. ඒක තමයි අපි ඇඳ තිරස් බිම. විවස්තුව තිරසට තීටා කෝණයකින් ආනතව ප්‍රක්ෂේපණය කර කෝණය U මේ පැත්තට විභේදනය කළොත් U cos theta මේ පැත්තට විභේදනය කළොත් u sin theta. මේක අපිට ලැබෙන ප්‍රක්ෂිප්තය ඔන්න ඔය විදිහට. ප්‍රක්ෂිප්තය ඔය විදිහට අපිට ලැබුණා. මෙන්න මේ උපරිම තිරස් දුර අපි හඳුන්වනවා තිරස් පරාසය කියලා. ඒක අපි කැපිටල් R වලින් දක්වන්නේ. මේ දක්වා චලිතය A කියලා ගත්තා මේ ලක්ෂයේ මෙතන B කියලා ගත්තා. ගුරුත්වජ ත්වරණයේ තියෙන සිරස්ස වල්ලෙහා. දැන් මට තිරස් පරාසය හොයන්න ඕනේ. තිරස් පරාසයට කලින් මෙයාගේ උපරිම උපරිම තිරස් පරාසය යන්න ගත වෙච්ච කාලය අපි හොයමු. දැන් මෙයා ගුවනේ රැඳී සිටින කාලය කියලා කියන්නේ ගුවනේ රැඳී සිටින කාලය කියලා කියන්නේ මේ පොළවෙන් උඩ අපි ප්‍රක්ෂේපණය කරපු වෙලාවේ ඉඳන් ගුවනේ රැඳී සිටින කාලය අපි හඳුන්වනවා පියාසන කාලය කියලා. මෙයා ප්‍රක්ෂේපණය කළ මොහොතේ ඉඳන් ආපහු නැවත පොළවට වැටීමට ගතවන කාලය අපි හඳුන්වනවා පියාසන කාලය කියලා. ඔය පියාසර කාලේ අපි දක්වන්නේ කැපිටල් T වලින්.
හරි අපි පියාසර කාලයේ අපි කැපිටල් ටී වලින් දක්වනවා මට පියාසර කාලයේ සඳහා මට ප්‍රකාශනයක් ගන්න ඕනේ ටී සඳහා පියාසර කාලයේ ටී සඳහා ප්‍රකාශනයක් ගන්න තියෙනවා දැන් මම සලකනවා ඒ සිට බී දක්වා සිරස් චලිතය මම සලකනවා ඒ සිට බී දක්වා සිරස් චලිතය සලකනවා ඒ සිට බී දක්වා සිරස් චලිතය උඩු පැත්තට චලිතය සලකන ඉහළට චලිතය සලකන එයාගේ ආරම්භක ප්‍රවේගය u වලාගේ සමාන u sin θ මං ගත්තිය ආරම්භක ප්‍රවේගය u sin θ ගේ ඒ වලාගේ ඍණ g ට සමාන එතකොට මෙයාගේ විස්ථාපනයේ බිඳුවයිනේ සිරස් විස්ථාපනයේ බිඳුවයි මොකද ආපහු තිරස් බිමටම වැටෙනවා මෙහෙම උඩට ගිහිල්ලා ආපහු පල්ලෙහාට වැටෙනවා එමේ නිසා සිරස් විස්ථාපනයේ බිඳුවයි එතකොට මෙයාගේ ගතවිස්ටි කාලය මං කිව්වා මේ කැපිටල් ටී කියලා පියාසර කාලය කැපිටල් ටී දැන් එහෙමනම් මම මෙයාට යොදනවා s සමාන ut ධන භාගය at වර්ගය කියන සමීකරණය මම යොදන්නේ s සමානයි ut ධන භාගයයි at වර්ගය කියන සමීකරණය මම යොදන්නේ සිරස් සිහලට s වලගේ බිඳුවයි u වලගේ u sin θ වරක් කැපිටල් T ඍණ භාගයයි A කියලා කියන්නේ G T කියලා කියන්නේ T වර්ගය. එතකොට එනවා U කියලා කියන්නේ U sin θ වරක් T ඍණ භාගයයි G T වර්ගය. මේක මම T එළියට ගන්නා වරහන් වලින් ඉවතට. T එළියට ගන්නා පස්සේ අපිට ලැබෙනවා U sin θ ඍණ භාගයයි G T කියලා. T එළියට ගත්තා එතකොට එනවා u sin θ ඍණ භාගය g මේකේ ඔයගලන්ට පේනවා මේ පද දෙක ගුණිතයේ බිඳුව වෙලා පද දෙකක ගුණිතය බිඳුව වෙලා නැත්නම් සාධක දෙකක ගුණිතයේ බිඳුව වෙලා සාධක දෙකක ගුණිතය බිඳුව වෙනකොට අනිවාර්යයෙන්ම ඒ දෙකෙන් එකක් බිඳුව වෙන්න ඕනේ එක්කෝ t බිඳුව වෙන්න ඕනේ එහෙම නැත්නම් u sin θ ඍණ භාගය g සමානයි බිඳුව වෙන්න ඕනේ හරි එම නිසා මම මේකේ මෙහෙම ලියනවා කො මේ සමීකරණයේ t සමානයි බිඳුව කො u sin θ ඍණ භාගයයි g t සමානයි බිඳුව වෙන්න ඕන t සමානයි බිඳුව කො u sin θ ඍණ භාගයයි g t සමානයි බිඳුව වෙන්න ඕන නමුත් ඕගොල්ලෝ දන්නා කාල මේ ඒ වලින්නම් b දක්වා මෙයා ගමන් කරනකොට මෙයාගේ පියාසර කාලය ශූන්‍ය වෙන්න විදියක් නැහැ. T අසමානයි බිඳුව. T බිඳුව වෙන්න බෑ. මේ නිසා T අසමානයි බිඳුව වෙනවා. එම නිසා අපිට ලියන්න පුළුවන් u sin θ සමාන u sin θ ඍණ භාගයයි g t සමානයි බිඳුව. මේක තමයි බිඳුව වෙන්න පුළුවන්. මම මේක අනිත් පැත්තට අරන් යනවා. මේක අනිත් පැත්තට අරන් යනවා. එතකොට එනවා u sin θ සමානයි භාගයයි g t කියලා අපිට ලැබෙනවා. කියලා t යුක්ත කළොත් t වලාගේ සමානයි 2u sin θ බෙදීම සිම්පල් g t සමානයි 2u sin θ බෙදීම සිම්පල් g t ඔය තමයි මේ අපිට ලැබෙන මේ පියාසර කාලය සඳහා වෙන සමීකරණය. ඕලන්ට ඉස්සරේලා දකින්න ඇති මේ මෙතෙන්දී මෙයා උපරිම උස නගින්න ගත වෙච්ච කාලය අපි හෙව්වා මේ මෙතෙන්ද එන්න ගත වෙච්ච කාලය b දක්වා එන්න ගත වෙච්ච කාලය ඒක ලැබෙන්නේ නැත්තේ u sin θ බෙදීම g කියලානේ. එතෙන්දී ඔයගලන්ට ලැබෙන්නේ u sin θ බෙදීම g කියලා. එතකොට ඔයගලන්ට පේන ඇති මෙන්න මේ කාලේ ඔය t වලගේ සමාන වෙනවා මේ මුළු පියාසර කාලෙන් නඩ. ඒ කියල කියන්නේ මෙයා උඩට යන්න ගත වෙච්ච කාලයයි ආපහු නැවත වරක් මෙයා පල්ලෙහාට වැටෙන්න ගත වෙන කාලයයි සමානයි. ওই දෙය තමයි අපි පියාසර කාලය සඳහා අදාළ සමීකරණය ගන්න t සමානයි 2u sin θ බෙදීම g වෙනවා. එහෙනම් මේක සටහන් කරගන්න. A සිට B දක්වා සිරස් චලිතය කියලා ගන්න. ආයෙ රුපියක් අඳින්න ඕනේ නැහැ. මම අර ඉස්සරේලා මේ බෝඩ් එකේ මැද ඇඳපු හින්දා මේක ඇත්තේ. ඒකද මේ වගේ මේක ගන්න සමීකරණය.
අපි කරේ ඒ සිට බී දක්වා සිරස් චරිතය සැලකුවා යුවලගේ සමානයි යූසයින් තීටා මේ සිරස් චරිතය. එතකොට ආරම්භක ප්‍රවේගයේ යූසයින් තීටා වෙනවා. ඒවලගේ ඍණ ජීවිත සමානයි. මෙයාගේ සිරස් විස්ථාපනයේ බිඳුවයි. මෙයා ගත වෙච්ච කාලේ අපි ගත්ත කැපිටල් ටී කියලා. එතකොට එනවා මේ මෙයාට අපි යොදුවා S සමානයි UT ධන භාගය AT වර්ගය. එතකොට S කියලා කියන්නේ බිඳුවයි. මෙයාගේ සිරස් ප්‍රවේගයේ සිරස් විස්ථාපනයේ ශූන්‍ය වෙනවා. U වලගේ U sin theta වරක් capital T අපි ගත්තා ක්‍රියාසර කාලය capital T කියලා ඍණ භාගයයි GT වර්ගය වෙනවා. එතකොට T අපි එළියට ගත්තා. එතකොට එනවා U sin theta ඍණ භාගයයි GT T වර්ගෙන් T එකක් එළියට ගත්තම T එන්නේ. එතකොට T සමානයි මේ දෙකෙන් සාධක දෙක ගුණිතේ බිඳුවේ එන්න ඕනේ. එක්කෝ T සමානයි බිඳුවේ එන්න ඕනේ. එහෙම නැත්නම් U sin theta ඍණ භාගයයි GT සමානයි බිඳුවේ එන්න ඕනේ. නමුත් අපි දන්නවා මේකෙන් T අසමානයි බිඳුවට. එම නිසා u sin theta ඍණ භාගයයි gt සමානයි බිඳුවයි. එම නිසා u sin theta සමානයි භාගයයි gt ට. එම නිසා t සමානයි 2 u sin theta බෙදීම g වෙනවා. 2 u sin theta බෙදීම g වෙනවා මෙයාගේ ප්‍රියාසර කාලය. මම මේකම කන්නම් එහෙමනම්. අපි ඊට පස්සේ අපි මේ තිරස් පරාසය සඳහා අගයක් අපි ප්‍රකාශනයක් අපි ගන්න බලමු. මෙයාගේ තිරස් පරාසය සඳහා මෙයාගේ තිරස් පරාසය කැපිටල් R මෙයාගේ තිරස් පරාසය කැපිටල් R වෙනවා මට R සඳහා ප්‍රකාශනයක් ගන්න ඕනේ මෙතෙන්දී T කියලා කියන්නේ මෙයාට A ඉඳන් B දක්වා යන්න ගත වෙච්ච කාලය අපි ගන්නවා 2u sin theta බෙදීම G මම සලකනවා A සිට B දක්වා A සිට B දක්වා මං සලකනවා තිරස් චලිතය. A සිට B දක්වා තිරස් චලිතය. මෙයාගේ ආරම්භක ප්‍රවේගය u වලාගේ සමානයි u cos theta. ආරම්භක ප්‍රවේගය u සමානයි u cos theta. A වලාගේ බිඳුවයි. A වලාගේ බිඳුවයි. ඒ වගේම t වලාගේ T කියලා කියන්නේ capital T ට ඒක සමානයි 2u sin theta බෙදීම G. හරි මෙතන ඉඳන් මෙතෙන්ද යන්න ගත වෙච්ච කාලය පියාසර කාලය වෙනවා. ඒක සමානයි 2u sin theta බෙදීම G. ඊට S ලාගේ මම ගත්තා R කියලා. S ලාගේ R ට සමානයි. දැන් අපෙන් අහන්නේ මෙයාගේ චලිතයේ මේ R සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා තිරස් පරාසය සඳහා. මම මෙයාට යොදනවා S සමානයි UT ධන භාගය AT වර්ගය මම යොදනවා තිරස් දිශාවට මේ පැත්තට. S කියලා කියන්නේ capital R. U කියලා කියන්නේ U cos theta. වරක් T. T කියලා කියන්නේ 2u sin theta බෙදීම simple g. U cos theta වරක් 2u sin theta බෙදීම g වෙනවා. දැන් මේක මම සුළු කරනවා මේ විදිහට. U මෙතන තියෙනවා U U U වලින් වැඩි කළොත් U වර්ගය. මෙතන යටට දානවා මම G. එතකොට අපිට ලැබෙනවා 2 sin theta cos theta කියලා ලැබෙයි. මේ පද දෙකේ 2 sin theta cos theta කියලා ලියන්න පුළුවන්. sin theta cos theta වැඩි වෙනවා. නමුත් අපි දන්නවා මේ ත්‍රිකෝණමිතික සම්බන්ධතාවයක් තියෙනවා. sin 2 theta කියන එක sin 2 theta සමානයි 2 sin theta cos theta කියලා. 2 sin theta cos theta. මම උදාහරණයක් හැටියට ගන්නම් මෙහෙම. sin 60 කියන එක මට ලියන්න පුළුවන් 2 sin 30 වරක් cos 30 කියලා. 2 sin 30 වරක් cos 30 කියලා ලියවෙක. මේක අපිට ලියන්න පුළුවන් 2 sin 30 කියලා කියන්නේ භාගයයි cos 30 කියලා කියන්නේ මූල තුන බෙදීම 2යි. මේක සුළු කළොත් එනවා මූල තුන බෙදීම 2යිනේ. අර අගේ වෙනවානේ. තවත් එකක් අපි ගනිමු උදාහරණයකට. අපි ගමු sin සුළු වෙන එකක් අපි ගමු. sin 120 හොයන්න ඕනේ මට. sin 120 හොයන්න ඕනේ. ඔය sin 120 ලියුවේ කි මට 2 sin 60 cos 60 කියලා. 2 sin 60 cos 60 අක කෙලවර ලිපේන්නේ නැනේ. මේක ලිව් එකේ sin 120
සමානයි දෙකයි සයින් හැට කොස් හැට කියල ලිවේ. මොකද වෙලා තියෙන මේ මෙතන මේ තියෙන පදය එකල කැන මේ කෝණය දෙකට බෙදල තමයි මෙතනදා. තොට මේක ලිවේ එක දෙකයි සයින් හැට කියල කැන්නේ භාගයයි මුළු තුන බෙදීම දෙකයි කොස් හැට කියල කියල කැන්නේ භාගය. එතෙන්නේ මුළු තුන බෙදීම දෙකයි. එකල කැන්නේ සයින් එකසිය අසුව රින හැටේන්නේ එකල කැන්නේ සයින් හැටේ. එතකොට ඒ විදිහට මේක ලියන්න පුළුවන් අපිට. මේක ලිව්වේ කිය අපිට u වර්ගයේ බෙදීම g වරක් sin 2θ. එතකොට r සඳහා අපිට ඔයගෙ ලියන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් r කියලා කියන්නේ u වර්ගයේ බෙදීම g වරක් sin 2θ. දැන් මේකේ r r සඳහා ඉනාගේ මං ගත්තේ අපිට පුළුවන් මේ r වලට ගන්න පුළුවන් උපරිම ආගේ හොයන්න. දැන් අපි අන්තිම වස්තුව ප්‍රක්ෂේපණය කරනකොට අපිට අපි හැම වෙලාවෙම බලන්නේ අපිට මේ ප්‍රක්ෂිප්තය උපරිම ලෙස ප්‍රක්ෂේපණය කරන්නනේ. දැන් අපි යගුලිය අපි විසි කරනවා කියලා අපි හිතමු යගුලිය විසි කරනවා නම් අපි බලන්නේ උපරිම දොරකට ඒ යගුලිය විසි කරා. හෙල්ල විසි කරනවා නම් අපි බලන්නේ උපරිම උසකට හෙල්ල විසි කරා. ඒ සඳහා අපිට මේ ප්‍රක්ෂේපණය කරන්න තියෙන යංශි කෝණයක් තියෙනවා. යංශි කෝණයකින් ප්‍රක්ෂේපණය කළොත් අපිට ඒක උපරිම දුරකට විසි කරන්න පුළුවන්. උපරිම තිරස්පරාසයක් තියෙන හැටියට විසි කර ඇති. ඒ සඳහා ප්‍රකාශනයක් අපිට ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. දැන් අපිට r උපරිම කරන්න ඕනේ. මම ගත්ත සමීකරණය තමයි r සමානයි u වර්ගයේ බෙදීම g වරක් sin 2θ. දැන් මට මෙයාව උපරිම කරන්න ඕනේ. ආර උපරිම වෙන්න නම් මෙන්න මේ අගේ sin 2යි තීටත් උපරිම වෙන්න ඕනේ. මොකද u කියන එක නියතයක්. යම්කිසි වස්තුවක් ප්‍රක්ෂේපණය කරන්න යම්කිසි වස්තුවක් ප්‍රක්ෂේපණය කරන ප්‍රවේගය නියතාගයක්. දැන් මට යම්කිසි වස්තුවක් විසි කරන්න පුළුවන් නම් මට විසි කර මගේ උපරිම ශක්තිය අරගෙන මට විසි කරන්න පුළුවන් උපරිම වේගයක් තියෙනවා. දැන් මට වඩා ශක්තිමත් පුද්ගලයෙකුට පුළුවන් මට වඩා වැඩි දුරකට විසි කරන්න. එතකොට ඒ කියල කියන්නේ එයාට මට වඩා ප්‍රවේගයක් ගන්න පුළුවන් එයාට. දැන් මට ගල් කැටයක් විසි කරන්න පුළුවන් නම් උපරිම ප්‍රවේගය 25යි නම් 25 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් තමයි මම විසි කරන්නේ. එතකොට ඒ සඳහා මට ඒ 25 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් විසි කළා මට උපරිම පරාසයක් ගන්න ඕනේ. උපරිම පරාසයක් ගන්න ප්‍රක්ෂේපණය කරන්න ඕනේ කෝණයක් තියෙන. ඒ කෝණය සඳහා මම අගයක් ගන්න ඕනේ. ඕනේ සඳහා එන අගේ අපි බලමු කොච්චරක්ද කියලා. විසි කරන්න පුළුවන් වේගය ආරම්භක ප්‍රවේගයේ නියතාගයක් g කියන එකත් නියතයක්. ඒකෝර මේ u වර්ගයේ බෙදීම g කියන එක නියතයක්. හැබැයි තීට වෙනස් කරන්න පුළුවන්. අපිට ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් මේ කෝණය වෙනස් කර හැකි. අංශක 10 20 30 90 දක්වා වෙනස් කරන්න පුළුවන්. එතකොට තීට විශාලය තීට වෙනස් වෙනකොට r වෙනස් වෙනවා. අපි කියලා කියනවා මේ තීට කියලා කියන්නේ ස්වායත්ත විචලනය. ඒ වෙනස් කරන්න පුළුවන් එකක් ඊට 90 r වෙනස් වෙනවා. r කියලා කියන්නේ පරායත්ත විචලනය. හරි. දැන් එහෙමනම් r උපරිම වෙන්න නම් මේ අගය උපරිම වෙන්න නම් මෙයා නියත පදයක් මේ වැඩි කරන මේ පදය උපරිම අගයක් ගන්න ඕනේ. එතකොට අපි මෙහෙම ලියනවා r උපරිම වීමට r උපරිම වීමට sin 2i theta උපරිම විය යුතුයි. ඔයගොල්ලෝ දන්න දෙයක් sin වල අගය විහිදෙන්නේ බිඳුවේ ඉඳන් එක දක්වා. sin වල අගය බිඳුව sin බිඳුව 1යි. sorry sin බිඳුව 0යි sin 91යි. එතකොට බිඳුවේ ඉඳන් එක දක්වා තමයි යන්නේ. එතකොට sin theta එහෙනම් sin 2i theta ට ගන්න පුළුවන් උපරිම අගය එකක් වෙන්නේ. එනම් sin 2i theta සමානයි 1 විය යුතුයි. sin 2i theta සමානයි 1 වෙන්න. ඒ කියල කියන්නේ sin 2i theta 1යි කියලා කියන්නේ sin වල අගය sin 2i theta 1යි කියලා කියන්නේ මේ 1 කියලා කියන්නේ sin 90. මම මේක උඩින් ලියන්න. එම නිසා sin 2i theta සමානයි sin 90 විය යුතුයි. sin 2i theta සමානයි sin 90යි. 1 කියලා කියන්නේ sin 90. ඒ නිසා අපිට ලියන්න පුළුවන් මේ 2i theta සමානයි 90යි කියලා. ඒ වෙනස අපිට ලියන්න පුළුවන් 2i theta සමානයි 90යි.
Kita kayak ada theta sama anak yang sekarang dari sebahagian. Enang apa deh yang kisah waktu akapi praksi penekaran warna upari mati ras para saya kelaba ke nih masa dah apa deh praksi penekaran itu kau nih wene ansa kah dari sebahagian. Tapi yang kisah waktu akapi ansa kah dari sebahagian kau nih kim praksi penekalur apa deh puluang e waktu upari mau sekata upari mati ras dur kata bisa penekaran upari mati ras dur kata apa deh puluang bisa karang. Mewi dia tapi upari ma para saya api kan enang api mik satahan karagamu a sita b dakwa tiras chalite salaka mik gan mik aragena me dakwa gihilla metenin udata enna me tita samana yansa ka hadis pa Kita nih padanggan, kita nih padanggaran dia gini ya. Ikan lagi, napi yang kisi waswa ke api prakshepan ini karena kono ya, ansaga bindu ini nang api wedi karena ini anak itu, me tiras parasyat wedi wedi ini an, ikan lagi ane dengan api salah kute ma, yang kisi waswa kapi tiras prakshepan ini karena kono ya api wedi karena ini anu, unuham, api ekamar pribadi kem prakshepan ini karena. Mohon beri kerja ni anak pun ini tiras parasi ya beri juga ni anak. Soalnya tiras parasi upari mana benne? Anseka hatalis paha kekawannya kini praksi apa negarupa? Anseka hatalis paha kekawannya kini praksi apa negarupa? Mata mai upari mana gila ben? Mangi kerat benne? Adi nang unuh mele ben? Karena ini kono anseka hatalis paha. Soalnya upari mana tiras parasi le benno? Ar upari mana gila? Penuh dana itu pening, ya rupanya magi lebi. Ini pasti ini apa? Dek, ansaka tulis pahat wadah kono yang beri kerja ni. Kono yang beri kerja ni, anak kuda, ikan mangga jinna nil pening. Ikan sama tiras, meh mah ya aduin. Noh mah aduin. Abah siras susu beri. Siras susu beri beri nama. Eva game meh tiras dulu aduin. Kak mata kedi agan tak bakti kak. Dengan mangkiwe, praksi apa nak kau ni? Kerma kerma yang berdikar lagi ni, anak kuda.
ක්‍රමයෙන් තිරස් පරාසය වැඩි වෙලා අංශක 45 දී උපරිම වුණා. තව දුරටත් අපි තීටා කෝණය වැඩි කරගෙන යනකොට අර උපරිම දුර අඩු වෙගෙන යනවා. අපව අඩු වෙගෙන යනවා. අඩු වෙගෙන ගිහිල්ලා යංකිසි අපි හිතමු යංකිසි කෝණ දෙකකින් එකල කෙල කියන්නේ තිරස සමග සාධන කෝණයයි සිරස සමග සාධන කෝණයයි සමාන වන ප්‍රක්ෂිප්ත දෙකක් සැලකුවොත් එතෙන්දී වටින තිරස් පරාස සමාන. දැන් අපි හිතමු මෙහෙම පේටෝ යංකිසි වස්තුවක් අපි අංශක 30ක කෝණයකින් අපි ප්‍රක්ෂේපණය කරා. මේ කෝණය අංශක 30ක කෝණයකින් අපි ප්‍රක්ෂේපණය කරයි කියලා මෙතන කෝණය මම ගන්නත් 30යි කියලා. යංකිසි යෝකේන ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරේ. මෙයාගේ තිරස් පරාසය කැපිටල් R. මම සිරසෙක මෙතන සිරසෙක අංශක 30ක කෝණයකින් යංකිසි වස්තුවක් ප්‍රක්ෂේපණය කරයි කියලා හිතන්න. ඒ ප්‍රවේගයමයි ප්‍රක්ෂේපණය කරන්නේ. මෙයත් එක්ක අංශක 30ක කෝණයකින් ප්‍රක්ෂේපණය කරනවා. මේ තිරසත් එක්ක අංශක 30ක කෝණයකින් ප්‍රක්ෂේපණය කරපුවාම R කියන තිරස් පරාසය ලැබෙනවා. සිරසත් එක්ක අංශක 30ක කෝණයකින් මම වස්තුව ප්‍රක්ෂේපණය කරනවා. මේ ප්‍රක්ෂේපණය කරපුවාම අපට ලැබෙන්නේ ඒ හා සමාන තිරස් පරාසයකින් යුක්ත ප්‍රක්ෂේපයක් අපට ලැබෙනවා. මෙතෙන්දි වැටෙන්නේ එකම දැනට. අංශක 30ක කෝණයකින් ප්‍රක්ෂේපණය කළොත් තිරස එක්ක වැටෙන ස්ථානයමයි එම ප්‍රවේගයෙන්ම සිරස එක්ක අංශක 30ක කෝණයකින් ප්‍රක්ෂේපණය කළොත් ලැබෙන. ඒකල කියන්නේ මෙතන 90 ඍණ තීටා එන්නේ මෙතන ප්‍රක්ෂේපණය කරන කෝණය ගත්තාම පස්සේ 90 ඍණ තීටා. ඒකල කියන්නේ අංශක 60යි. තවත් එකක් මම අඳින්න. දැන් අපි හිතමු අංශක 15ක කෝණයකින් යම්කිසි වස්තුවක් ප්‍රක්ෂේපණය කරයි කියලා. අංශක 15ක කෝණයකින් යම් යංකිත වස්තුව ප්‍රක්ෂේපණය කරා මේකේ ඉන්න ස්ථානයේ වැටෙනවා. එහෙමනම් මම සිරසත් එක්ක අංශක 75ක කෝණයකින් මේ පැත්තේ නේ සෝරි මේ පැත්තේ ඉඳන් අංශක 15ක කෝණයකින් මම යම්ක් යංකිත වස්තුව ප්‍රක්ෂේපණය කළොත් එයා ඔහොම ගිහිල්ලා මෙතන වැටෙනවා. ආපහු මෙතනම වැටෙනවා. ඒක એટલે කියන්නේ මේ මුළු කෝණයේ අංශක 75යි. මෙතන කෝණයේ අංශක 75. ඒක એટલે කියන්නේ මේ කෝණ දෙක එකතු අංශක 90 වුණොත් එකම ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කළොත් වැටෙන්නේ එකම තැනට. ඉතින් බලන්න දෙවන අවස්ථාවේදී අර ප්‍රක්ෂේප්තයේ උස අර උපරිම උස වැඩි. මෙයාගේ උපරිම උස අඩුයි. මෙයාගේ උපරිම උස වැඩි අගයක් ගන්න. ඒක એટલે කියන්නේ යංකසේ වස්තුවක් තිරසට තීටා කෝණයකින් සාධන විත ප්‍රක්ෂේපණය කරපුවාම ලැබෙන තිරස් පරාසයම තමයි ලැබෙන්නේ. එම ප්‍රවේගයෙන්ම 90 ඍණ තීටා කෝණයකින් යංකිසි වස්තුවක් ප්‍රක්ෂේපණය කළොත් එතකොට අපිට ඒක අඳින්න පුළුවන් මේ විදිහට. යංකිසි වස්තුවක් අපි ප්‍රක්ෂේපණය කරනවා තීටා කියන කෝණයකින්. යංකිසි වස්තුවක් අපි ප්‍රක්ෂේපණය කරනවා තීටා කියන කෝණයකින්. ඊළඟ අවස්ථාවේදී මෙතන වැටෙනවායි කියලා හිතන්න. ඊළඟ අවස්ථාවේදී අපි අනිත් වස්තුව ප්‍රක්ෂේපණය කරන 90 ඍණ තීටා කෝණය. මේ කෝණය 90 ඍණ තීටා. ප්‍රක්ෂේපණය කළොත් මෙතෙන්ද මෙතෙන්ද. ඔන්න ඔය විදිහටයි වැටෙන්නේ. මේක සිරස, මේක තිරස. අපි ඔබ සටහන් කරගමු හැමදාම. මෙන්න මේදී තරු ලකුණක් දාලා ගියා ගන්න. ප්‍රක්ෂේපණ කෝණය අංශක 45 දක්වා වැඩි වන විට ප්‍රක්ෂේපණ කෝණය අංශක 45 දක්වා වැඩි වන විට ප්‍රක්ෂේපණ කෝණය අංශක 45 දක්වා වැඩි වන විට තිරස් පරාසයේද වැඩි වන අතර තිරස් පරාසයේද වැඩි වන අතර ප්‍රක්ෂේපණ කෝණය අංශක 45 දක්වා වැඩි වන විට තිරස් පරාසයේද වැඩි වන අතර අංශක 45ට වඩා කෝණය වැඩි වන විට අංශක 45ට වඩා කෝණය වැඩි වන විට
තිරස් පරාසය නැවත අඩුවේ. තිරස් පරාසය නැවත අඩුවේ. තිරස් පරාසය නැවත අඩුවේ. ඊට පස්සේ ඊළඟ එක දාගන්න වේදගත් කරුණ යටතේ ප්‍රක්ෂේපණ කෝණය තීටා හා ප්‍රක්ෂේපණ කෝණය තීටා හා ප්‍රක්ෂේපණ කෝණය තීටා හා 90 ඍණ තීටා වන විට ප්‍රක්ෂේපණ කෝණය තීටා හා 90 ඍණ තීටා වන විට තිරස් පරාසය සමාන වේ. ප්‍රක්ෂේපණ කෝණය තීටා හා 90 ඍණ තීටා වන විට තිරස් පරාසය සමාන වේ. ප්‍රක්ෂේපණ කෝණය තීටා සහ 90 ඍණ තීටා වන විට තිරස් පරාසය සමාන වේ. අපට ඕකේ ඔය තිරස් ප්‍රක්ෂිප්තවල එහෙම නැත්නම් මේ තිරස දාර්ශක තීටා කෝණයකින් ප්‍රක්ෂේපණය කළ විට අපට ලැබෙන්නේ ආනත ප්‍රක්ෂිප්ත සම්බන්ධ තීරි කොටස් එක ඉවරයි අපි ගණන් ටික කරගෙන යමු හරි. එහෙනම් ලියාගන්න පළවෙනි ගාන. අභ්‍යාස කියලා දාලා අංක 1 කියලා දාගන්න. ව්‍යාස කියලා දාලා අංක 1. ලියාගන්න. තිරස සමග තිරස සමග අංශක 30ක කෝණයක් සාදන තිරස සමග අංශක 30ක කෝණයක් සාදන තිරස සමග අංශක 30ක කෝණයක් සාදන දිශාවක් ඔස්සේ ගලක් 20 ms ක ප්‍රවේගයක ගලක් 20 ms විනේක ප්‍රවේගයකින් විසි කරනු ලැබේ. ප්‍රවේගයකින් විසි කරනු ලැබේ. තිරස සමග අංශක 30ක කෝණයක් සාදන දිශාවක් ඔස්සේ ගලක් 20 ms විනේක ප්‍රවේගයකින් විසි කරනු ලැබේ. 1. ගල නගින උපරිම උස්සස යන. පළවෙනි එක ගල නගින උපරිම උස්සස යන. දෙක ගල නැවත බිම පතිත වීමට ගතවන කාලය සයන්. ගල නැවත බිම පතිත වීමට ගතවන කාලය සයන්. ගල නැවත බිම පතිත වීමට ගතවන කාලය සයන්. තුන ගල නැවත බිම පතිත වන ස්ථානයේත ගල නැවත බිම පතිත වන ස්ථානයේත විසිකල ස්ථානයේ සිට ඇති දුරසයන් විසිකල ස්ථානයේ සිට ඇති දුරසයන් ගල නැවත බිම පතිත වන ස්ථානයේත විසිකල ස්ථානයේ සිට ඇති දුරසයන් තුන හතරනේ ඉහත ප්‍රවේගයෙන්ම ගල විසිකල හැකි ඉහත ප්‍රවේගයෙන්ම ගල විසිකල හැකි උපරිම තිරස් දුර සොයත් උපරිම තිරස් දුර සොයත් ඉහත ප්‍රවේගයෙන්ම ගල විසිකල හැකි උපරිම තිරස් දුර සොයත් නැවත වරක් බලාගන්න ගාන තිරස සමග අංශක 30ක කෝණයක් සාදන දිශාවක් ඔස්සේ ගලක් 20 ms වේනික ප්‍රවේගයකින් විසි කරනු ලැබේ. එක ගල ඉහළ නගින උපරිම උස්ස යන්න. දෙක ගල නැවත බිම පතිත වීමට ගතවන කාලය සොයන්න. තුන ගල නැවත බිම පතිත වන ස්ථානයේත විසිකල ස්ථානයේ සිට ඇති දුර සොයන්න. හතර ඉහත ප්‍රවේගයෙන්ම ගල විසිකල හැකි උපරිම තිරස් දුර සොයන්න. හදමු බලන්න මගෙත් එක්කම හදාගෙන යන් ගණන් තියෙනවා ගොඩක් කරන්න
Adagin yang palat. Api isrela maruha sadana kan dibone. Metani ngade nanga. Balak api prakshepane karana tirasa samaga ansaka 30 ka kone eken. Nam ehema gihilla metana patita wenawa kiyala api ganne. Me gala prakshepane karapu sthane api ganna man ganna capital A kiyala. Bima patita wenna sthane api hithuwa capital B kiyala. Tawata me yage gaman margaye thamai me B thamai gaman margaye wenna. Tawata meya prakshepane karana kone ansaka 30 prakshepane karana 20 sorry 20 MS line ekak pravegayekin prakshepane karana. Ya bisa MS ini ke perbaiki kim prakshepane karana. Ini pasti api meka vibhedane karana. Api me yage me perbaiki bisa MS ini ke perbaiki api vibhedane karawa. Meyawa mama tirasata saha sirasata vibhedane karanawa. Tirasata vibhedane kalot. Obata labenne 20 cos 30 ne. Me patthara mama vibhedane karannam. Obata labenawa 20 cos 30. Mereka udah pinter vibhedane karana 20 sin 30. Jodoh paling hebat sama guru tuh jatuh orang ini tiennya. Jodoh orang jiwa lagi dahaya MS tina dekat. Eka sarahan terangkan ya. Dahaya MS tina dekat. Pare mati ras parase api ganimu capital lar kela. Pare mati ras susa api ganimu capital H kela. Tuh orang melak sih api gamu, perimu sih di lak sih sih kayak lagani mu. Misalnya di tiennya itu, pravega ini wisai kosti ya Maya, wisai kosti ya. Misalnya di pravega bingkai kayak lagi gani, B bingkai. Orang yang mereka suruh kalau gana pulang, tiras pravega wisai kosti ya gini kan. Namun kamarnya api gana hada gini ya, galana gini upari musahano, galana gini upari musahano, icahano, nah paling ini kuda se, tapi suruh mengganda nih nih muka deh menang salah kaca, e sita sida kwa, siras kali teh salah kaca, e sita sida kwa, siras kali teh, e sita sida kwa, siras kali teh. E sita sida kwa siras kali teh salah kan. Orang manggatte udah dijali teh. Orang awalnya ke pravegi samanai u alagi ya. U samanai visai sin teh. Visai sin teh. Orang yang ngukur api suluk kalau mana muni itu. Orang visai sin teh kelakar ne bahagia. Orang ini dahaya. Dua lagi macam apa? Dua lagi bintu apa? Dua lagi rina dahaya. Apa yang halat ini? Maka ada nih upari musa, icahan nih samanai mangkarnai. Nah maka ada bidan nih dua lagi samanai, dua lagi dana deka es dan tiras sihir itu. Tapi dua lagi kira kaya nih bintu apa? Dua lagi kira kaya nih dahaya lagi ya. Rina dekai jiwa lagi ya dahaya ini, iski ya kayak aneh itu. Kalau aku suruh kerat, Rina, misalnya na visai ya, mereka apa yang katakan pas visai ya, dahaya warga si ya, yang itu yang kayak bilang gini, lah itu lagi ya mita pahak kena aneh itu, malah ini mita pahak kena dikira, itu mita pahak kena. Dewanya kahana galah, nevata bima pati itu memang ada gatawa nak kahale, kira-kira ni piasa nak kahale, ha? Galah nevata bima pati itu memang ada gatawa nak kahale, apa yang kahana piasa nak kahale, kau jalan pergi lah. Emana piasa nak kahale, apa tu fayan doa ni capital T bal lagi, emana itu na apa gamu A seta B dah kasi ras cari teh. Dewanya kota se A seta B dah kua. Siras cari teh kan? Si hoyan ada teh ni. Meme petar cari teh ke salah tanne mama. Dua lagi, dan kini magatnya kisiras cari teh. Tapi kata me sulukal lagi ni dahaya.
දහයයි එම්.එස් ඍණ එක ඒ වලගේ ඍණ 10යි S බිංදුවයි ඒ වලගේ කැපිටල් T කියලා මම ගත්තා. අගේ කෙලවර පේන්නේ නැහැ නේද සමානයි බිංදුවයි මෙතන T සමානයි කැපිටල් T ට. අපි යොදන S සමානයි UT ධන භාගය AT වර්ගය. යොදන්න සිරස් ඉහළට. S බිංදුවයි U වලගේ 10යි 10 වරක් කැපිටල් T ඍණ භාගයයි ඒ කියලා කියන්නේ 10යි වරක් T වර්ගය. දෙවරක් එනවා මෙතන 5ක්. එතන එන බිංදුව සමානයි පස්වරක් මෙතන එන 2 T ඍණ T කියලා එනවා නේද? හරි 2 ඍණ T එනවා. 2 ඍණ T එන්නේ 5 ඉලක් 5 T එළියට ගන්න. 5 T එළියට ගන්න. එතකොට එනවා 2 ඍණ T කියන්නේ එන මේකෙන් දෙකෙන් එකක් බිඳුව එන්න ඕනේ. එක්කෝ 5T සමානයි බිඳුව එන්න ඕනේ. එක්කෝ 5T සමානයි බිඳුව හෝ 2 ඍණ T සමානයි බිඳුව. එම නිසා T සමානයි බිඳුව හෝ T සමානයි 2. එම නිසා වස්තුවේ පියාසර කාලය. එම නිසා වස්තුවේ පියාසර කාලය සමාන වෙනවා තත්පර දෙකක. පස්සේ පියාසර කාලයේ තත්පර දෙකයි. පස්සේ පියාසර කාලයේ තත්පර දෙකක් එනවා. ඊට පස්සේ තිරස් පරාසයත් අහනවා නේද? අපිට අහනවා තිරස් පරාසය අහන්නේ මෙහෙමයි. ගල නැවත බිම පතිත වන ස්ථානයේට විසිකර ස්ථානයේ සිට ඇති දුර අහනවා ආර් රහන ආර් රහන අපෙන් එනම් මොකද අපි දාන්නේ ඒ සිට බී දක්වා තිරස් චලිතය දාන්න ඒ සිට බී දක්වා තිරස් චලිතය දොර අවගුල දන්නවා මේ මෙතෙන්දී ඒ වලගේ බින්දයි තිරස් චලිතය සඳහා විදන්න ඒ වලගේ බිඳුවයි ඒ නිසා අපි මෙතන යොදන S සමානයි UT පිටිරස් දිශාවට දාන්න සමානයි UT දාන්නේ ඔකට S කියලා කියන්නේ කැපිටල් R U කියලා කියන්නේ 20යි cos 30 විස්සයි කොස්තිය කියලා කියන්නේ මම කෙලින්ම ලියන්නම් කොස්තිය කියලා කියන්නේ මූල තුන බෙදීම දෙකයි වරක් T T කියලා කියන්නේ තත්පර දෙකයි මේ දෙකට මේ දෙක කැපිලා ගියා ඒකට එන 20යි මූල තුන කියලා කියන්නේ 1.732 ලොකු සුළු කරන්න ඒකට එනවා කීයදේ 0.2යි 2.4යි දොයි දෙවරක් දෙක හතරයි මෙතන එනවා 6යි එනවා 14යි නේද 34.6යි 4ක් ඉන්නේ මේක මේ ටික මා ගන්නා ඊට අපිට ලැබෙනවා මේ A සිට B දක්වා තිරස් චලිතය මම සැලකුවේ S සමානයි UT දැම්මා එතකොට එන R සමානයි 20 වරක් මෙතන අපිට ලැබෙන්නේ cos 30 අගේ cos 30 කියලා කියන්නේ මුළු තුන බෙදීම දෙකයි එක වැඩි කළා දෙකෙන් දෙකේ ඉලක්කමට දෙකේ ඉලක්කම කැපිලා යනවා 20 වරක් 1.732 එතකොට එනවා 34.64යි 4යි බිඳුවක් 34.64යි 4යි බිඳුවක් එනවා උපරිම
අර තිරස් දුර අහන්නේ මේ උපරිම තිරස් දුර නෙමෙයි අපි හෙව්වේ. අපි හෙව්වේ මේ අංශක 30ක කෝණයකින් ප්‍රක්ෂේපණය කරපුවාම අපට ලැබෙන තිරස් දුර. ඊළඟ එක අහනවා අපට ඉහත වේගයෙන්ම ගල විසි කළ හැකි උපරිම තිරස් දුර කොච්චරද කියලා. ගල විසි කරන්න පුළුවන් උපරිම තිරස් දුර අහනවා කොච්චරද කියලා. අපි මීට කලින් සමීකරණයක් අපි ගත්තා. අපි උපරිම තිරස් පරාසය සඳහා අපි සමීකරණයක් ගත්තා. හතරවෙනි එක උපරිම තිරස් පරාසය උපරිම තිරස් පරාසය මම ආයේ මේක නැවත හදන්න යන්නේ නැහැ. උපරිම තිරස් පරාසය සමාන වෙනවා u වර්ගයේ බෙදීම g වරක් sin 2 තීටානේ. කොහොමයි අපිට ලැබෙන්නේ? හැබැයි sin 2 තීටාවල අගය එකට සමානයි. sin 2 තීටා සමානයි එකට සමාන වෙනවා. එහෙමනම් මෙතන එන්නේ u වර්ගයේ බෙදීම g විතරයි එන්නේ. sin 2 තීටා එකක් එන්නේ. මෙතන තීටා අංශක 45ක් වෙන නිසා. මේක මම මෙහෙම ලියන්නම්. උපරිම තිරස් පරාසය සමාන u වර්ගයේ බෙදීම g වරස් sin 2 තීටා. r උපරිම වන්නේ sin 2 තීටා සමානයි 1 වන විට. 1 වන විටයි. sin 2 තීටා උපරිම මේ උපරිම තිරස් පරාසය සඳහා අපට ලැබෙන්නේ මේ sin 2 තීටා උපරිම වුණා. එතන මෙහෙම අපිට කියන්න පුළුවන් ප්‍රක්ෂිප්තයක තිරස් පරාසය කියලා කියන්නේ u වර්ගයේ බෙදීම g වරක් sin 2 තීටා. උපරිමාගය ලැබෙන r සඳහා එමනිසා r උපරිම අගය සමාන වෙනවා u වර්ගයේ බෙදීම g. දැන් අපිට u වර්ගය දීලා තියෙනවා. මෙයා ගල ප්‍රක්ෂේපණය කරන ප්‍රවේගය 20යි කියලා. එහෙනම් මේ u වර්ගය කියලා කියන්නේ 20 වර්ගය. බෙදීම g. g කියලා කියන්නේ 10. දැන් මේක සුළු කරලා. 20 වර්ගය 400යි 410ෙන් සුළු කරපුවාම 40ක් එනවා. ඒකෝර අපි මීට 40ක් තමයි මේ අපිට මේ විසි කරන්න පුළුවන් උපරිම දුර ප්‍රමාණය. එහෙනම් ඒක සටහන් කරගන්න r වල අගය අපිට ලැබෙන්නේ 40. r වල අගය අපිට ලැබෙනවා 40. එතකොට උපරිම තිරස් පරාසය වෙන්නේ මීට 40. මේක සටහන් කරගන්න. අර ඒ දෙනේද අපි යමු ඊළඟ ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්නෙ දෙක දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න තුවක්කුවකින් දෙවෙනි ප්‍රශ්නය දෙක තුවක්කුවකින් තිරසක අංශක 45ක කෝණයකින් තුවක්කුවකින් තිරසක අංශක 45ක කෝණයකින් තුවක්කුවකින් තිරසට අංශක 45ක කෝණයකින් තුවක්කුවකින් තිරසට අංශක 45ක කෝණයකින් ආනත දිශාවකට තුවක්කුවකින් තිරසට අංශක 45ක කෝණයකින් ආනත දිශාවකට 200යි ms ින ඒකක ප්‍රවේගයකින් 200යි ms ින ඒකක ප්‍රවේගයකින් දෙසේයි ms ින ඒකක ප්‍රවේගයකින් උණ්ඩයක් පිට කරනු ලැබේ.
උණ්ඩයක් පිට කරනු ලැබේ. 200යි ms වින එකක ප්‍රවේගයකින් උණ්ඩයක් පිට කරනු ලැබේ. අපතේ බලා ගන්න තුවක්කුවකින් තිරසට අංශක 45ක කෝණයකින් ආනත දිශාවට 200යි ms වින එකක ප්‍රවේගයකින් උණ්ඩයක් පිට කරනු ලැබේ. එක උණ්ඩය නගින උපරිම උස සොයන. එක උණ්ඩය නගින උපරිම උස සොයන. උණ්ඩය නගින උපරිම උස සොයන්න පළවෙනි කොටස. දෙක උණ්ඩය නැවත බිම පතිත වීමට ගතවන කාලය සොයන්න. 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 තුන උණ්ඩය නැවත බිම පතිත වන ස්ථානයට උණ්ඩය නැවත බිම පතිත වන ස්ථානයට උණ්ඩය නැවත බිම පතිත වන ස්ථානයට වීසිකල ස්ථානයේ සිට ඇති දුර සොයන්න. උණ්ඩය නැවත බිම පතිත වන ස්ථානයට වීසිකල ස්ථානයේ සිට ඇති දුර සොයන්න. උණ්ඩය නැවත බිම පතිත වන ස්ථානයට වීසිකල ස්ථානයේ සිට ඇති දුර සොයන්න. හතර උණ්ඩය නැවත බිම පතිත වන ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව සොයන්න. උණ්ඩය නැවත බිම පතිත වන ප්‍රවේගයේ විශාලත්වය සහ දිශාව සොයන්න. නැවතවරක් බලා ගන්න වැරදි අඩුපාඩු හදා ගන්න. ඒකල අපි ගාන හදාගෙන යන්න. තුවක්කුවකින් තිරසට අංශක 45ක කෝණයකින් ආනත දිශාවකට 200යි ms වින එකක ප්‍රවේගයකින් උණ්ඩය පිට කරනු ලැබේ. එක උණ්ඩය නගින උපරිම උස සොයන්න. දෙක උණ්ඩය නැවත බිම පතිත වීමට ගතවන කාලය සොයන්න. තුන උණ්ඩය නැවත බිම පතිත වන ස්ථානයට විසිකල ස්ථානයේ සිට ඇති දුර සොයන්න. හතර උණ්ඩය නැවත බිම පතිත වන ප්‍රවේගයේ විශාලත්වය සහ දිශාව සොයන්න. අදාගෙන යමු. ඉස්සරේලාම මේ රූප සටහන අඳින්න ඕනේ. අදාළ ප්‍රක්ෂිප්තයේ රූප සටහන. හදාගෙන යන්න මගෙත් එක්කම හදාගෙන යන්න. උණ්ඩයක් තියෙනවා. උණ්ඩය මේ තිරස් පොළොව ප්‍රක්ෂේපණය කරනවා අංශක 45ක කෝණයකින්. ප්‍රක්ෂේපණය කරන අංශක 45ක කෝණයකින් ප්‍රවේගය දීලා තියෙනවා 200ක් කියලා. 200යි ms වින එක. මෙයාගේ ප්‍රවේගය 200යි ms වින එක වෙයි. එතකොට මෙයා ප්‍රක්ෂේපණය කරපුවාම මෙහෙම ඇති. පරිමිත තිරස් පලාසයක් දක්වා ගමන් කරනවා. මෙයාම අපි මේ ප්‍රවේගයේ තිරසට විභේදනය කළොත් 200යි cos 45. එතන 200යි cos 45. සිරස් දිශාවට විභේදනය කළොත් ප්‍රවේගය 200යි sin 45. එතන එන්නේ 200යි sin 45යි ගුරුත්වජ ත්වරණයේ g මල්ලහට ලකුණු කරාන 10යි ms වෙන දෙක. මේ අපි ප්‍රක්ෂේපණය කළේ 200යි ms වෙන එකක ප්‍රවේගයකින්. ලක්ෂ ටික අපි ලකුණු කරමු. අපෙන් අහනවා උපරිම උසයි උණ්ඩය නැවත බිම පතිත වන බිමට ගතවන කාලය. ඒ නිසා මම මේ ලක්ෂ දෙක ගන්නම්. ලක්ෂ තුනක් ගන්නම් උපරිම උසයි ඔක්කොම. මේ ලක්ෂය මම ගන්නවා A කියලා. දැන් ලක්ෂය මම ගන්නම් B කියලා බිම පතිත වන ලක්ෂය. උපරිම උස ලක්ෂය මම ගන්නවා C කියලා. උපරිම ලක්ෂය මම ගන්නවා C කියලා. මේ ප්‍රවේගات ලකුණු කරමු. C වලදී තියෙන්නේ මෙයාට තිරස් ප්‍රවේගය විතරයි තියෙන්නේ. ඒ කියලා කියන්නේ 200යි cos 45.
Tendi B bala ge bindu ay. Ya tu metendi pravegyan na B bindu ay. B bala di apikattam passe B bala di me yata tiyena pravegayak tiras pravegaya wenas wenna neha. Eka 245 ay. Siras pravegaya enne 200 sin 45. Siras pravegaya enne 200 sin 45. 200 sin 45 wenawa. Api gamu menne me kone metana siras dura pramanaya man ganna capital R kiyala. Siras dura siras parasaya capital R wenawa. Mea naga pu upare musa api ganimu siras usa capital H kiyala. Siras parasaya capital R siras dura R wenawa. Siras usa upare musa capital H wenawa. Prashne anu me ekeka kotasata adalawa api gana hadagena yam palaweni kotasa apen ahanne undeya undeya uparima usa soyanne kiyala. Undeya uparima usa ahanne. Enang uparima usa ahanawa nam apita A sita C dakwa chalithe salakanna ona. A sita C dakwa chalithe salakanna ona. Man ganna palaweni eka A sita C dakwa Mangano siras chalite, mada mia udate yanne siras, e sita C dakwa siras chalite salak. Mehata. Arambhaka pravege U kiyala kiyala kiyanne 200 sin 45. 200 sin 45 meke leave eke 200 sin 45 kiyala kiyanne eka yata moola deka. Ekata enne 200 bedima moola deka. Mesene eka. Yuwalage mechcharai. Viva lage bindu ay. Eva lage rina dahaya. Viva lage rina dahaya kene. Mukada guru taja me. Udata tiyena chalithe salakala tiyenne. Ekaṭa eya guruttayata erihiwa yanne. E nisa mandanayak tiyenne. E nisa eva lage rina dahaya kene. Dan apen gahanne me echcha lage. Issa lage apen gahanne S kiyala kiyanne man gatta capital H kiyala. Hari. Epenam api mukada dana samikarane. Pradhana puluwan B vargaya samanai U vargaya dana 2S. Api yodanawa B vargaya samanai U vargaya dana 2AS siras sihalata. B vargaya samanai U vargaya dana 2AS api yodanawa siras sihalata. Ekaṭa B vargaya kiyala kiyanne binduwai, bindu vargaya binduwai. U vargaya kiyala kiyanne 200 moola 2 vargaya. 200 bedima moola 2 meke sampurna ekek vargaya. Rina dekai eva lage dahayai issa lage man gatta h kiyala. Dan meka api sulu karanna one. Etana ena rina 20h eka meha patthara genawa dana 20h eka samanai 200 wargaya kiyala kiyanne 40000. Ne 40000 bedima moola 2 wargaya 2. E meka sulu karayage me binduwata metana binduwa gapila yana. Ima nisa echa lagi apita liyanna puluwan echa samanai haradaha bedima hatara enne ne haradaha bedima hatara ena haradaha hatare beduwot dahak ena meter ekaṭa meya kilometer yak usara gihilla meter dahak usara giya kiyala kiyanne kilometer dahak kilometer ekai ekaṭa me undaya me kaalatuwak undaya ekkota kaalatuwak undaya meter dahak buwa me upari musakata yanawa ena oka satahan karaganna api eken ekata yan ekaṭa echcha lage dahak ena meter walin gattu meter 1000 යමු ඊළඟ කොටසට ඒකේ අපෙන් අහනවා දෙවෙනි එකේ අපෙන් අහනවා මේ උපරිම තිරස්පරාසය උන්නේ නැවත බීම පතිත වෙන්න ගතවන කාලය කොතරම්ද කියලා අපහම මෙතෙන්ද වැටෙන්න ගතවන කාලය ඒ කියලා කියන්නේ පියාසර කාලය අහන්නේ මේක මකන්නම්
අපෙන් අහනවා පියාසර කාලය කොච්චරද කියලා. උණ්ඩේ නැවත බිම පතිත වීමට ගතවන කාලය අපෙන් අහන. එම්නම් මම සලකනවා A සිට B දක්වා සිරස් චලිතය. A සිට B දක්වා සිරස් චලිතය. මේ උඩට තියෙන චලිතය ගන්න. අහන්නේ පියාසර කාලය කොච්චරද කියලා. T කොච්චරද කියලා අහනවා. එතන T කොච්චරද කියලා අහනවා. අපි බලමු හදන්න මේක. අපි ඉස්සරහලා A වල ඉඳන් B දක්වා සිරස් චලිතයට අදාළ දත්ත ටික අපි ලකුණු කර ගන්න ඕනේ. අදාළ දත්ත ටික ලකුණු කර ගන්න ඕනේ. එමනම් මෙයාගේ ආරම්භක ප්‍රවේගය U වලගේ සමානයි මේ උඩට චලිතය ගන්නෙ මම U වලගේ සමානයි 200 බෙදීම මූල දෙක. U වලගේ ඉන්නේ 200 බෙදීම මූල දෙකයි. ඒ වගේම මෙයාගේ විස්ථාපනයේ බිඳුවයි. මොකද A වල ඉඳන් ආපහු B වලටම වැටුණා. උඩට ගෙහිලා උඩ මුදුනටම ගිහිල්ලා ආපහු එම තිරස් බිමටමයි වැටෙන්නේ. එම තිරස් මට්ටමටමයි වැටෙන්නේ. එම නිසා ඉස්සලගේ බිඳුවයි. ඒ වගේම ඒවලගේ ඍණ 10යි. ඒවලගේ ඍණ 10ක් කියන්නේ. ඒවලගේ ඍණ 10යි T අපෙන් අහන්නේ. අපි T සමානයි මම ගන්නවා කැපිටල් T කියන. T සමානයි කැපිටල් T ට. මනම් දැන් මෙයාගේ චරිතයට මම යොදනවා S සමානයි UT ධන භාගය AT වර්ගය. අපි යොදන්නේ සිරස් ඉහළට. සිරස් ඉහළට යොදන්නේ S ලගේ බිඳුවයි. U කියලා කියන්නේ 200 බෙදීම මූල දෙක. වරක් කැපිටල් T ඍණ භාගයයි G කියලා කියන්නේ 10යි වරක් T වර්ගය. 200 බෙදීම මූල දෙක වරක් T ඍණ භාගයයි G කියලා කියන්නේ 10යි වරක් T වර්ගය. මේක අපි සුළු කරනවා මෙතන එනවා දෙවරක් මෙතන එනවා පහක්. එතකොට එනවා 200යි මූල T බෙදී 200යි T බෙදීම මූල දෙක වරක් 5T වර්ගයෙන්. අනේ ඍණ 5T වර්ගය. මේකේ පොදු පදය. පොදු අගේ තමයි මේ පොදු සාධකයක් හැටියට අපිට ගන්න පුළුවන්. 5T. 5T මම මේකෙන් එළියට ගන්නවා. එතකොට එනවා මේ 205 බෙදුනොත් 40යි 40 බෙදීම මූල දෙක T අපි එළියට අරන් තියෙන්නේ. එතකොට එන්නේ කැපිටල් T. මෙතන ඉතුරු වෙන්නේ T විතරයි. 5 T වර්ගෙන් 5 එළියට ආවා. එතකොට T විතරක් ඉතුරු. එහෙනම් උගලන්ට පේනවා මෙතන සාධක දෙකක් තියෙනවා. සාධක දෙකක ගුණිතේ ශූන්‍ය වෙලා බිඳුව වෙලා. එතකොට සාධක දෙකක ගුණිතේ බිඳුව වෙන්න නම් ඒකෙන් එකාගයක් අනිවාර්යයෙන්ම බිඳුව වෙන්න ඕනේ. එක්කෝ 5T බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් 40 ඍණ 2 ඍණ T අගලාගේ බිඳුව වෙන්න ඕනේ. එහෙනම් මේකෙන් දෙකෙන් එකක් බිඳුවයි. එක්කෝ 5T සමානයි බිඳුව හෝ 40 වැඩිම මූල දෙක ඍණ T සමානයි බිඳුවයි. ওই දෙකෙන් එකක් බිඳේ නැහැ. එක්කෝ 40 5T සමානයි බිඳුව හරි එහෙමනම් 40යි මූල දෙක ඍණ T සමානයි බිඳුව එන්න ඕනේ. ওই දෙකෙන් එකක් බිඳ එන්න ඕනේ. මේකෙන් එක් නමුත් අපි දන්නවා මෙතන T වලගේ බිඳුව වෙන්න බෑ. T වලගේ බිඳුව වෙන්න බෑ. T වලගේ අසමානයි බිඳුවට. T අසමානයි බිඳුව වෙයි. එම නිසා T වලගේ සමාන වෙනවා 40 බෙදීම මූල දෙකට. මේක අපිට ලියන්න බලන 40 ඍණ මූල 2 ඍණ T සමානයි බිඳුවයි ඍණ T අනිත් පැත්තට අරන් ගියා ධන T වෙනවා. ඒක T වලගේ සමානයි 40 බෙදීම මූල 2. ඊළඟ ආවර්ත කාලයේ සඳහා වෙන සමීකරණය මේ අගේ වෙන්නේ මේක ඕන නම් ඕක සුළු කරන්න පුළුවන්. මේක ලියන්න පුළුවන් T සමානයි උඩයි යටයි දෙකම මම මූල 2කින් වැඩි කරනවා. එතන එනවා 40යි මූල 2 බෙදීම 2යි. මොකද මූල දෙකෙන් වැඩි කළොත් දෙකක් එනවා. මේක මෙහෙමයි ගත්තේ මම. 40යි මූල දෙක තියෙනවා. මේ යට තියෙන මූල දෙක නැති කරගන්න මම උඩයි යටයි දෙකම මූල දෙකෙන් වැඩි කරනවා. උඩයි යටයි දෙකම මූල දෙකෙන් වැඩි කරනවා. එතකොට අර මූල දෙක මේ මූල දෙකට මේ මූල දෙකට කැපිලා යනවා. හරි එතකොට මම කිසිම ගණිත කර්මයක් කළා නැහැ. මේ අර දෙක කැපිලා යනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා එතන ලැබෙනවා 40යි මූල දෙක. මූල දෙකෙන් වැඩි කරපුවම 2යි. මේක දවස් සුළු වෙනවා. දෙවරක් 20ක් වෙනවා. ඊට එනවා 20 වැඩි කිරීම 1.4යි 1.4.
Mau sulu kere kere. Bindu ay, dewara khatra atay, dewara keke dekay. Arne kata metana de, janena. Bindu ay, dewara khatra atay, dewara keke dekay. Dewara khatra atay, dewara keke dekay. Karena tapper, visi atay dasama dekay yata. Piyasa rakaliya tapper visi atay dasama dekay yata. Ken. Oka sulu kere kare. Mika hadaga, mika hadaga na, tapi inang kore sere ya. Mika dewi ni kore sene. Beri di tena na hadaga. Tungguin ya ke, unde nevata bima patita wana stane, itu physical stane, sehingga itu dura apa yang ngahana kocerat dige, me ardu rahan, me tiras pramege apa yang ngahana me ardu r kocerat dige lah. Hemana apa nevata salakan apa apa esita bida kuah tiras calite salakan dulu, tiras calite salakan me mami tika makanna. A sita B dakwa api salakanawa tiras chalite. A sita B dakwa tiras chalite. Eme patter chalite api ganna. Den di arambaka prabege U wala age samanay 200 cos 45. Ekena kiyan 200 bedima moola 2 ms in eka. Hari meya gaman karapu gatavichi kale piyasara kale simple T balage piyasara kaalayata samaanayi. Hari api piyasara kaalaya meeta kalin hoyala tiyenawa piyasara kaalaya api hewwe nenda eka 40 bedima moola 2 ne 40 bedima moola 2 tappara piyasara kaalaya mechcharai e balage binduwai meyata thoraneyak ne tiras disawata yanakota thoraneya binduwai. Kau demi petir itu orang yang ne, paling hari demi itu orang itu, ne ini sah prabegi mana sakpen ne, apa yang ngahan ne, isu lagi kotoran dikir, isu lagi ar kila apa ganim, ini apa yoga nama samana U T dana bagi E T warga, tiras di sawat yoga, metode bagi E T warga, ini bintu mana sah, ugalan samana U T kila bicara kian dap puluat, hari. Mang kamarnya mereka istimewa yuti dana bagai yuti warga kena mulu sami kandeng madana. Iskaya laki laki ini capital R jual lagi samaan ini DCI mula dek. Barak tiga laki ane hatalihai mula dek. Hatalihai mula dek. Mereka sulu kerana. Mereka sulu kalau tata dah hak lembe no. Tata dah udah lembe no. Labaya hati itu hariya hati itu lembe ini dek. Mereka sahara lagi samaan ini no hara dah hak.
ආර් වල අගේ 4000යි මීටර් කිලෝමීටර් නම් 4යි කිලෝමීටර් 4ක් දුරකට මේක ගිහිල්ලා තියෙනවා මේක සටහන් කරගන්න ඒ සිට බී දක්වා තිරස් චලිතයේ සලකන්න එතකොට එයාගේ ආරම්භක ප්‍රවේගය කියලා කියන්නේ 200යි cos 45 cos 45 කියලා කියන්නේ 1 යට මූල 2 එතකොට එන 200යි මූල 2 කියලා ඒ වගේම t බලාගේ අපිට ලැබෙනවා 40යි මූල 2 ඒ කියන්නේ තප්පර ඉතින් එන 46 මූල 2 ඒ වලාගේ බිඳුවයි ඒ පැත්තට තොරණයක් නැහැ ඉස්සලාගේ ආට සමානයි සමානයි ut දන භාගය 80 වර්ගයේ 30 දාන්න එතකොට එන r සමානයි 200යි මූල 2 වරක් 40යි මූල 2 එතකොට එන 8000 බෙදීම 2 එන්නේ එතකොට එන 4000 ඊට පස්සේ අපෙන් අහනවා මේ උණ්ඩේ නැවත බිම පතිත වන ස්ථානයේ උණ්ඩේ නැවත බිම පතිත වන ප්‍රවේගයේ විශාලත්වය සහ දිශාව. එතකොට ඒත් දිශා වෙන්නේ මේ මේ මේකම එන්නේ මේ 20යි cos 45 තමයි තිරස් ප්‍රවේගය වෙන්නේ. තිරස් ප්‍රවේගය වෙන්නේ 20යි sin 45. එහෙනම් ප්‍රවේගය එන්නේ 200මයිනේ. ප්‍රවේගය එන්නේ 200මයි එන්නේ මේ කෝණේ අංශ 45 වෙන්නේ. අනි මේක ඇන්දක් කමන්නේ එන්නේ 200 200යි ms දින එක. එතකොට හතරේන කොටසට උත්තරේ එන්නේ 200යි ms දින එක වේ තිරසට අංශක 45ක කෝණයකින් තිරසට අංශක 45ක කෝණයකින් ආනතව පහළට නැත්තම් අවරෝහණ කෝණයකින් තිරසට අංශ 45කින් ආනතව පහළට එහෙම නැත්නම් මේ තිරසට අංශ 45කින් තිරසට අංශ 45ක අවරෝහණ කෝණයකින් අනිත් පැත්තට පල්ලෙහාට ආරෝහණ නෙවෙයි අවරෝහණ මේ පැත්තට ළඟට අපි ගනිමු තව කොටසක් සුමට ආනත තලයක චලිතය තියාගන්න මාතෘකාව සුමට ආනත තලයක චලිතය සුමට ආනත තලයක චලිතය මම මේක මකන්නම් ඒකත් අපිට ඔය ප්‍රක්ෂිප්ත වලට ඕනෑ වෙයි සමහර වෙලාවට ඔය එකට එකතු කරලා ගණන් දෙනකොට අපිට ඒවා හදන්න වෙනවා ඒක බලමු සුමට ආනත තලයක චලිතය මම ගන්න ආනත තලයක් එන්න මේ විදිහ ආනත තලයක් මම සලකනවා එතකොට ආනත තලයක් කියලා කියන්නේ මේ මේක මම හරස් කැපුම ඇදලා තියෙන්නේ ආනත තලය කියලා කියන්නේ මෙන්න මේ විදිහ එක ප්‍රමාණ වැන්දොත් ඔන්න ඔය විදිහට. එතකොට ඕකේ පෘෂ්ඨයේ සුමටයි. අර කුණ්‍ය කැලලක් වගේ. කුණ්‍ය වගේ එකක්. ඔය ගොඩක් වෙලාවට ඔය ලොරිවලට එහෙම මේ බාණ්ඩ දානකොට දැන් අපි තුම ලොරියකට අපි බැරල් එකක් වගේ එකක් දැම්මොත් එහෙම මේ වගේ ආනත තලයක තියලා ඉවරද අපි ඔක රෝල් කරගෙන තමයි උඩට අරන් යන්නේ. මේ වගේ එකක් අපි හඳුන්වන ආනත තලයක් කියලා ඒකේ මම මේ හරස් කැපුම තමයි මම මේ ඇඳලා දෙන්නේ. මේක සුමටයි. ඉගෙන ගන්නේ ඉස්සලා යන්නේ පල්ලෙහාට මේ යම්කිසි වස්සක් තිබ්බොත් ඕක රෝල් වෙන්නේ එහෙම නැහැ. පල්ලෙහාට ඉස්සලා යන්නේ. සුමට නිසා. මොකද මේ ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට මේ ව්‍යාවර්තයක් ක්‍රියා කරන්න බෑ. ව්‍යාවර්තයක් කරන්න බැරි නිසා මෙයා කැරකෙන්නේ නැහැ. ව්‍යාවර්තයක් කියලා කියන්නේ බලගුරු මේ ගුර්ණය. ගුර්ණයක් නැති වෙනවා. දැන් අපි හිතමු යම්කිසි වස්සක් මේ ආනත තලේ අපි මේ වගේ තැනක තිබ්බා කියලා. මේ වගේ තැනක තියලා තිබ්බොත් අපි දන්නවා මෙයා පල්ලෙහාට ලිස්සාගෙන එනවා. මෙයා මෙතන තියලා ඉවිල්ලා අපි මෙහාම අතහැරියොත් එමේ මෙයා පල්ලෙහාට ලිස්සාගෙන එන්නේ රෝල් වෙන්නේ නැහැ. පල්ලෙහාට ලිස්සාගෙන එනවා.
මෙයා මෙහෙම පල්ලෙහාට ලිස්සගෙන ඇවිල්ලා අන්තිමට මෙයා මෙතෙන්නේ. මම මේ පොදු අවස්ථාවක් ඇඳලා තියන්නේ. පොදු අවස්ථාවක් ඇඳලා තියන්නේ මෙතනින් අපි මෙයා නිදහස් කරා මෙයා පල්ලෙහාට මෙයා ලිස්සගෙන එනවා. එතකොට මෙයා ගුරුත්වජ තොරණේ යටතේ නෙවෙයි වැටෙන්නේ මෙයා. මෙයාගේ තොරණය G එහෙම නෙවෙයි. ගුරුත්වජ තොරණේ තියෙන්නේ පල්ලෙහාට. ගුරුත්වජ තොරණේ තියෙන්නේ G තියෙන්නේ මෙහාට. මේ ආනත තලය තිරස එක්ක සාධන කෝණය මං ගන්නම් තීටයි කියලා. මේ ආනත තලය තිරස එක්ක සාධන කෝණය තීටා. එහෙනම් මෙයා එන්නේ ආනත තලය ඔස්සේ තමයි පල්ලෙහාට ලිස්සගෙන එන්නේ. මම මේ ගුරුත්වජ ත්වරණය ජීවලාගය ආනත තලයේ ඔස්සේ ආනත තලයට ලම්බකවත් විභේදනය කරනවා. මේ කෝණය තීටා මම මෙතන ඉඳන් අදින්න ලම්බකයක් මෙහාම පල්ලෙහාට. ඒකල කියන්නේ මේ පෘෂ්ඨයට ලම්බකව අර සුමට තලයට ලම්බකව මම රේඛාවක් ඇඳලා තියෙනවා. මේක මේක ලම්බකයි. මේ G මට විභේදනය කරන්න පුළුවන්. G විභේදනය කරන්න පුළුවන් මේ තලයට ලම්බකව. අපි බලමු මේක කොහොමද එන්නේ කියලා. මේ කෝණයේ තීටා මේක සිරස් රේඛාවක් මේ කෝණයේ අංශක 90ක් වෙනවා. එහෙනම් මෙතන කෝණයේ 90 ඍණ තීටා වෙනවා. එහෙනම් මෙන්න මේ කෝණයේ සමාන වෙනවා තීටා. මේ කෝණයේ තීටා නම් මේ කෝණයේ 90 ඍණ තීටා වෙනවා. මොකද මම මෙයාව මේ පල්ලෙහාට මෙහා දික් කළොත් එහෙම පල්ලෙහාට දික් කළොත් මේක තිරස් රේඛාව මේක සිරස් රේඛාව මෙතන සාධන කෝණයේ අංශක 90යි. ඒ නිසා මෙතන කෝණයේ තීටා වෙනකොට මේ කෝණයේ 90 ඍණ තීටා වෙනවා. මේ කෝණ දෙක එකතුව 90ක් එන්නෝනේ. මේ කෝණේ 90 නම් මෙතන මේ දෙක එකතුවත් 90 වෙනවා. මොකද අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය අංශක 180යි. ඒ නිසා මෙතන එක කෝණයක් අංශක 90 වුණොත් අනිත් කෝණ දෙක එකතුව 90ක් එන්නවා. ඒ නිසා මේ කෝණේ 90 ඍණ තීටා වෙනවා. මේ මුළු කෝණේ මම ගත්තා 90ක් කියන. එහෙනම් මේ කෝණේ තීටාට සමානයි. මෙතන කෝණේ තීටාට සමාන වෙනවා. දැන් මම G විභේදනය කරනවා මේ පැත්තට. මේ පැත්තට විභේදනය කළොත් G cos theta වෙනවා. මෙයා මේ අතර විභේදනය කළොත් g sin theta වෙනවා. නැන් g විභේදනය කර හැකි තලයට ලම්බකව සහ තලයේ ඔස්සේ තලයට ලම්බක විභේදනය කළොත් g cos theta තලයට ආනත විභේදනය කළොත් g sin theta වෙනවා. ඊට පස්සේ අපි බලමු ගණක් හදන්න මේකෙන්. ලියා ගන්න සුමට ආනත තලයක චලිතය එන රූප සටහන අපි ඇඳගමුනේ පොඩි රූප සටහන ඇඳගන්න. මේක ඇඳගන්න. ඔකේ ඇඳ ගන්නකො ඉස්සරේලා මේ පොදු අවස්ථාව මම ඇඳලා තියෙන්නේ මෙතනින් අපි එයා අතෑරියේ ලෝඩන් ඉස්තලතා විනම් පල්ලෙහාට රෝල් එකකට ගිහිල්ලා ඇවිල්ලා මෙතනින් එළියට ඇවි. මෙයා උඩට ප්‍රක්ෂේපණය කළොත් G උඩට ප්‍රක්ෂේපණය කළොත් එහෙම යන්නේ G sin theta කියලා කියන බන්ධනයකින් පල්ලෙහාට එනකොට G sin theta තොරණයකින් එනවා. උඩට ප්‍රක්ෂේපණය කළොත් එහෙම G sin theta කියන බන්ධනයකින් උඩට යන්නේ. යටතේ ලියා ගන්න මේ විදිහට සුමට ආනත තලයක් මත ඇති වස්තුවක් සුමට ආනත තලයක් මත ඇති වස්තුවක් සුමට ආනත තලයක් මත ඇති වස්තුවක් තලයේ ඔස්සේ පහළට G sin theta ත්වරණයෙන්ද G sin theta ත්වරණයෙන්ද තලයේ ඔස්සේ ඉහළට G sin theta මන්දනයකින්ද චලනය වේ. G
G sin theta mandane kinda chalane ve. G sin theta mandane kinda chalane ve. G sin theta mandane kinda chalane ve. Api balamu oke ganan kipeyak karanna. Ga eka gana denne. Me gana karala ewenila api anith dawase ithuru tika karamu. Me gana api man me ඊළඟට ලියාගන්න මේ ගාන තිරසට අංශක 45ක කෝණයකින් තිරසට අංශක 45ක කෝණයකින් තිරසට අංශක 45කින් ආනත වූ 45කින් ආනත වූ නැත්නම් කෝණයකින් ආනත වූ සුමට තලයක් මත සුමට තලයක් මත බෝලයක් බෝලයක් දොළහයි ms ශ්‍රේණියක ආරම්භක ප්‍රවේගයකින් දොළහයි ms ශ්‍රේණියක ආරම්භක ප්‍රවේගයකින් කලයේ දිගේ පහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ කලයේ දිගේ පහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ තප්පර 4කට පසු බෝලයේහි ප්‍රවේගය සොයන තප්පර 4කට පසු බෝලයේහි ප්‍රවේගය සොයන තප්පර 4කට පසු බෝලයේහි ප්‍රවේගය සොයන එකෙම පල්ලෙහෙන් ලියාගන්න බෝලයේ තලයේ දිගේ ඉහළට බෝලයේ තලයේ දිගේ ඉහළට 40 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් 40 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කළේ නම් තප්පර 5කට පසු බෝලයේහි ප්‍රවේගය සොයන තප්පර 5කට පසු බෝලයේහි ප්‍රවේගය සොයන තප්පර 5කට පසුව බෝලයේහි ප්‍රවේගය සොයන අපි බලමු ඔක හදන්න මුලින් ඉඳන් කියන්නේ අපට අංක තිරසට අංශක 45කින් ආනතු සුමට තලයක් දිගේ බෝලයක් පහළට ප්‍රක්ෂේපණය කරනවා. මේ U සමානයි බිඳුව නෙවෙයි දැන්. U සමානයි බිඳුව නෙවෙයි. මෙයාව මේ මේ කියන ස්ථානයේ තලයේ දිගේ මෙහෙම ඉන්නවා. මෙතෙන්දී අපි මෙයාව පල්ලෙහාට ප්‍රක්ෂේපණය කරනවා. පල්ලෙහාට මේ ප්‍රවේගයක් දෙනවා. ඒක 12 ms ශ්‍රේණියක වෙනවා. 12 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් මෙයා තල්ලු කරනවා. අපෙන් අහනවා තප්පර 4කට පස්සේ මෙයාගේ ප්‍රවේගය කොච්චරද කියලා. අපි හිතමු මෙතෙන්දී ප්‍රවේගය අපෙන් අහන්නේ කියලා. ගත වෙච්ච කාලය තප්පර 4යි. හරි? ගත වෙච්ච කාලය තප්පර 4යි. අපෙන් අහන්නේ මේ v වලගේ කොච්චරද කියලා. අපි ඕකට අදාළ දත්ත ටික ලියමු. දැන් ආනත තලයේ උස්සේ චලිතය මං සලකන්නේ. ආනත තලය උස්සේ චලිතය සලකනවා උස්සේ චලිතය චලිතය අපි ගන්නෙ පල්ලෙහාට ආනත තලයේ දිගේ නෑ එතෙන්දී ආරම්භක ප්‍රවේගය 12යි ආරම්භක ප්‍රවේගය 12යි කාලය තප්පර 4යි t සමානයි තප්පර 4යි ඒවල අගේ සමානයි g sin theta g sin theta මේ කෝණය දීලා තියෙනවා ඔයගොල්ලන්ට මෙතන කෝණය දීලා තියෙනවා අංශක 45ක් කියලා. එතන කෝණය අංශක 45යි. එතකොට මේක ලියන්න පුළුවන් g sin 45 කියලා නේ. g sin 45 g cos 45 මේ කෝණය අංශක 45ක් කියලා.
තවට එන්න ඒ කියලා කියන්නේ 10යි sin 45. 10යි sin 45 කියලා කියන්නේ 1 යට මූල 2යි. ඒ කියලා කියලා කියන්නේ 10 බෙදීම මූල 2ක් එන්නේ. අපෙන් අහන්නේ v කොච්චරක්ද කියලා. v අහන්නේ කොච්චරක්ද කියලා. u දන්නවා, t දන්නවා, a දන්නවා, v අහනවා. එහෙනම් අපි යොදනවා v සමානයි u ධන at. ආනත තලයේ දිගේ අපි යොදන්නේ. හරි. ඊටරේන v සමානයි u වලගේ 12යි ධන a රට්ටේට. ඒ කියලා කියන්නේ 10යි මූල 2 වරක් t. t කියන්නේ ගත වෙච්ච කාලය තප්පර 4යි. එහෙනම් මේක සුළු කරන්න. 12යි මේක මට ලියන්න පුළුවන් 40 බෙදීම මූල 2 වරක් මූල 2 වැඩි කිරීම මූල 2 කියලා. මූල 2 වැඩි කිරීම මූල 2 කියලා දීවි කියලා. ඒ කියලා කියලා කියන්නේ 12 ධන 40යි මූල 2 කියලා කියන්නේ 1.4යි 1.4 බෙදීම 2 කියලා දීවි. අර ඉස්සරේලාගේ මේන්නේ නේ. 12 ධන 28.28 නේ. එතකොට එනවා මෙතන එනවා 28 2 40 මෙසින් එක එනවානේ 40.4 8ක් 2 8 sorry 40.2 8ක් එන 40.2 8ක් එනවා මේ මෙයා පල්ලෙහාට එන ප්‍රවේගය ඊට පස්සේ අපිට කියලා කියනවා මේ වස් මේ වස්තුවම උඩට ප්‍රක්ෂේපණය කරනවා 40 ms ශ්‍රේණියක ප්‍රවේගයකින්. තප්පර 5කට පස්සේ බෝලයේ ප්‍රවේගය අහනවා. එකත් හදාගෙන යන්න. නෑ මෙහෙම නැතුව මේ උඩට ප්‍රක්ෂේපණය කරන්නේ මේ කෝණයේ අංශක 45යි. නැත්නම් මේ යටේ ඉඳන් උඩට ප්‍රක්ෂේපණය කරන්න. ප්‍රක්ෂේපණය කරන ප්‍රවේගය අපිට දීලා තියෙනවා 40ක් කියලා නේද? 40යි ms ශ්‍රේණියක ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරන්නේ. තප්පර 5කට පස්සේ අපෙන් අහනවා ප්‍රවේගය කොච්චරක්ද කියලා. තප්පර 4කට පස්සේ ප්‍රවේගය. නිසා වලාගේ අහන්න. t වලාගේ තප්පර 5යි. මේකමයි අපි දාන්නේ මේ මේ විදිහටමයි දාන්නේ. හැබැයි ආනත තලයේ ඔස්සේ ජලිතය දාන්නේ මේ මේ අතට. ඔය පැත්තට. මම මේකම වෙනස් කරන්න. u වලාගේ 40යි. t වලාගේ තප්පර 5යි. e වලාගේ ඍණ එන්නේ දැන්. මේ ඍණ එන්නේ 10යි sin 45. එතකොට එන ඍණ 10යි මූල 2 වේ. දැන් මෙතෙන්ට ආදේශ කරනවා. v සමානයි u ධන at දැන් දාන්නේ ආනත තලයේ දිගේ. එතකොට එන u වලාගේ 40යි. වලාගේ 40යි එතන එන්නේ ඍණ ඍණ 10යි මූල 2 වරක් 5යි ඔක සුළු කරගන්න ඊයේ දෙන්නේ එතකොට 40යි ඍණ මෙතන එනවා 50යි මූල 2 වරක් මූල 2 බෙදීම 2යි නේද 40යි 10 50යි 50යි මූල 2යි මෙතන එන එතකොට 40යි ඍණ 5 වැඩි 50 වැඩි කිරීම 1.4යි 1.4 බෙදීම 2 එන්නේ දෙවරක් මෙතන එනවා 25ක් උපසුළු කරන්න 40යි ඍණ 25 4 100යි ඔබ කෙලවර පේනා නේද මේ හරිය පේන්නේ නැහැ නේද සුළු කරමු අපි 40 ඍණ 25 4 100යි 10ක් ඉතුරුයි 25 4ක් 1 25යි 25යි 10යි 35යි 3ක් ඉතුරුයි 25 4 100යි 3යි 103යි 10ක් ඉතුරුයි එතකොට එනවා 35.35ක් නේද මම හිතන්නේ හරි ඇති එතකොට එනවා 0.65යි 4.65යි 5ක් එන්නේ මේ 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 තප්පරයට මේක 4.65යි 5ක් අපිට ලැබෙනවා තප්පරයට මීටර් වලින්
අපට අනිත් දවසේ තියෙන්නේ තිරස් ප්‍රක්ෂිප්ත මේක හෙට නෙවෙයි අනිද්දා කරෑකේ අනිද්දා දේවරුව දේවරුව අපිට කරන්න පුළුවන් ඒ නිසා අනිද්දා කරන්න බලමු හරි ඔගොල්ලෝ ඔහොමම ඉන්න